හරි පුතේ ඉතින් අයිබෝවන් හැමෝටම සුභ සන්ධ්‍යාවක් කියලා කියනවා හරි ඉතින් 10 වෙනි දවසේ පේපර් ක්ලාස් එකේ අපි පාඩම් කරන දවස බ්‍රහස්පතින්දරය නාමයේ හැමාර 11 හැමාර හරි කීයට දිවරින්න කියලා ඔන්න කිව්වා හරි ඉතින් පැය දෙකක් අපි හැමදාම බ්‍රහස්පතින්දරයට එකතු වෙලා පොඩි පාඩම් ටිකක් කරනවා හරි ඉතින් අර පේපර් ක්ලාස් එකටත් වඩා හැම් විලෙන් පාවිච්චි කරන වචන හින්දා මම හැමදාම ඒක භාවිතා කරනවා पेपर क्लास अभी वा पाठं कर हरि पाठं कर हरि इति पुते अद दवसे अट अभी गे सती अवसाने साकुटिक इंदाला अद दवसे अभी पटांगा मंगित हेमोट पेपेक हमला गील हरि हेम ग्रूप पेपेक दम हरि इति ग्रूप पेके मंगित पेपेक गणति गेल पेपेक काटर की नीट गण बेरुना नंबे नंबे मे तीन नंबे वाट्सअप मेसेज दालती अन्न හරි හෙට හෝ අනිද්දාට ඔයාලට පේපර් එකේ වන්න. හරි හොඳයි. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා හැමදාම වගේ. හැමෝම මං හිතනවා පරිස්සමෙන් ඇති කියලා ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. පරිස්සමෙන් ඉන්න අම්මලා තාත්තලාත් එක්ක ආරම්භයේදීත් අවසානයේදීත් කියන්න තියෙන එකම එක ලොකුම දේ ඒ දේ. හරි ඉතින් ඒකත් එක්ක දවස පටන් ගමු. මේ දවස්වල පුංචි කතාවක් යනවා සාමාන්‍යයෙන් මේ ළමයින්ට හරියට එපා වෙලා තියෙන දැන් මේ වැඩෙත් එක්ක. හරි විභාග කල් යනවා. හරි එතකොට එක එක ගැටලු හරි ටර්ම් ටෙස්ට් කියලා නැහැ හරි ඉස්කෝලේ යන්න විදියක් නැහැ එන්නත් ගහන්න නැහැ එක එක ප්‍රශ්න ළමයි සම්බන්ධයෙන් ඉතින් ඔය එක එක දැක්ක මම දැක්ක ටීවී මේ ප්‍රෝග්‍රෑම්ස් එහෙම යනවා සාමාන්‍යයෙන් දරුවන්ට මේ දවස්වල හරි ගැටලු සහගත තත්වයක් තියෙනවා කියන එක හරි මම ඔය සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරා තියරි පන්ති වල හරි ඉතින් මම නම් හිතන්නේ හැබැයි මම නම් දැක්කපු විදියට නම් සාමාන්‍යයෙන් මේ අර දැන් මම කියනවනේ සාමාන්‍යයෙන් මගේ ඔයාලගේ නම්බර්ස් දැන් මෙතන ඉන්න භාගෙට භාගෙක නම්බර්ස් මංගා ඔකම තියෙනවා. හරි මෙසේජස් දාන කතා කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අර ස්ටේටස් අපි දකින්නවනේ ගොඩක් වෙලාවට පොඩි නිවාඩුවක් ආවට පස්සේ පොඩ්ඩක් බලනවා ස්ටේටස් ටික. ළමයි මොනවද දාලා තියෙන්නේ පොඩ්ඩක් නිකන් බලනවා. හරි. එතකොට නම් හිතෙන්නේ සාමාන්‍යයෙන් මේ හොඳ ජොලියේ ඉන්නවා වගේ සෙට් එක මට නම් තේරෙන්නේ. හරි කිසි ප්‍රශ්නයක් නම් තේරෙන්නේ නැහැ. ඒ වගේ සමහරක් වෙලාවට කාට හරි කිසිම ගැටලුවක් ඇති. හැබැයි කොන්ද පණ තියෙන කොල්ලෙක් කෙල්ලෙක් හැටියට පුතේ අනිවාර්යෙන් ප්‍රශ්න කියන දේවල් වලට කොහොමද මුහුණ දෙන්න ඕනේ හරි 2021 ඕ ලෙවල් නැත්නම් 2022 ඕ ලෙවල් කියන කට්ටිය මෙතන ඉන්නේ ඔයාලට විතරක් නෙමෙයි ගැටලු තියෙන්නේ හරි ඒ කියන්නේ ප්‍රශ්න කියන එක පුතේ ඔයාලට දිගටම දිගටම එන දෙයක් හරි අපි තනනම් ජීවිතය කියලා කියන්නේ නිකන් එක්තරා ආකාරයක ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න තියෙන්නේ මේ ඒ ප්‍රශ්න පත්‍රය ඉවර වෙන්නේ නැහැ දැන් මේක නම් ප්‍රශ්න 40යි ඊට පස්සේ දිග ප්‍රශ්න තියෙනවා පුතේ 7ක් එතනින් මේක ඉවරයි. හැබැයි ජීවිතය කියන්නේ සාමාන්‍යයෙන් එහෙම ඉවර වෙන ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි. හරි. ඉවර වෙන ප්‍රශ්න පත්‍රයක් කියලා හිතනවා ওই කාලෙදී අපිත් හිතුවා. ඉවරුන්නේ නැහැ හැබැයි. තාම ප්‍රශ්න පත්‍රේ උත්තර ලියන ගමන් ඉන්නේ. හරි. ඒ හින්දා ඉතින් පුතේ ඒ හැම ප්‍රශ්නයකටම හරියට උත්තරයක් ලියලා හරියට උත්තර ලියන්න ඕනේ ඉතින්. අයියෝ මේක මොකද්ද මේ ප්‍රශ්න පත්‍රේට හැමදාම උත්තර ලියන්න බෑ. මට නම් එපා වෙලා තියෙන්නේ මං යනවා මහාන වෙන්න කියලා හිතන්න එපා. හරි. එහෙම තමයි. महान विन प्रश्न कौरम गुण हर इवना जीवते देव गुड़ाती है एक हिता मुतुम देखे हर इति में एक कुलवा जीवते सार्थक मुहन दे हर एक प्रश्न मे लंग दी एक देवल गुड़ा सिद्धि कहुना बुदे हर कट्टिय मुखद एक प्रश्न हिंदा उन्न මොකද්ද සිය දිවි හානි කරගන්න දේවල් සෑහෙන්න ඇහුණා සෑහෙන්න තියෙනවා ළමයින්ට ගැටලු හරිද ඒ වුණාට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන එක හරි ඒ ප්‍රශ්නේ කොහොමද හදාගන්නේ කොහොමද තමන්ගේ ජීවිතේ ඒ ප්‍රශ්නෙත් එක්ක ඉස්සරහට අරන් යන්නේ කියන එක සම්බන්ධයෙන් වැඩ කරන කෙනා තමයි දිනන්නේ ඕනතරම් ප්‍රශ්න ඇති මේ මම අනිවාර්යෙන් දන්නවා මේ ඉන්න 158 දෙනා මමත් එක්කනේ අට හරි මාත් එක්ක කියන්නම් 158 දෙනා දැනට ඉන්න प्रश्न का आधार ही प्रश्न ज्ञाने जोलिए इन उना समय किसी प्रश्न अति प्रश्न वाले सार्थक मुन दी चैलेंज मे चैलेंज अरगन मैं एम प्रश्न चैलेंज अरगन करने का इसहाट अन्न बुदे एक अरे हेम देख चैलेंज बारगन इसहाट अन्न एक रोनी हेम वेले प्रश्न बस अय्यो मंग मेरे नमट बे मट इन बे की हित तू अरे ओमारी ये मग इसरा अन्न देता रही अभी प्रश्न वेला पाला अरे ये नाट
කොහොමහරි අමාරුවෙන් හිතාදාගෙන අපි ඒක චැලෙන්ජ් එකක් විදිහට බාරගෙන ඉස්සරහට ගියා. යම් කිසි තැනක ඉන්නේ ඒ හින්දා කියලා මං හිතනවා. හරි. එක එක ප්‍රශ්න වලින් කොහොම කොහොම හරි ඇවිල්ලා මොකක් හරි දැන් යම් කිසි තැනක ඉන්නවා ඒ ප්‍රශ්න වලින් ඉස්සරහට ආපු හින්දා. ඒක තියාගන්න හැම වෙලාවෙම චැලෙන්ජ් එකක් හැටියට අනිවාර්යයෙන්ම ජීවිතේ. හරි. අම්මා තාත්තවත් පරිස්සමෙන් තියාගෙන අනිත් එක අම්මා තාත්තා තමයි අංක එක ඒක ඔළුවේ තියාගන්න හැම වෙලාවෙම. හරි. අම්මා තාත්තා අංක එක මොකද අම්මා තාත්තා කියන දේ අහගෙන ඉස්සරහට යන එක තමයි වඩාත් වටින්නේ. හරි. සමහර වෙලාවකට අපිත් ඔය පොඩි පොඩි අකීකරු දේවල් කරලා තියෙනවා මම මේ 100%ක් නිකන් භාවනා කර කර හිටියේ නෑ. හරි. ඊට පස්සේ ඒවා ඒ වගේ හොඳ නරක තේරුණා ඒක කරලා ඉවරුණාට පස්සේ. හරි. ඒ කියන්නේ සමහරලාට මේ වෙන ලොකු දේවල් නෙමෙයි බය වෙන්න එපා එහෙම කරලා නෑ. හරි. සාමාන්‍යයෙන් මේ මොකද්ද යම් තාක් දුරකට පුතේ මේ අම්මා තාත්තා මේ කියන දේවල් හොඳ වෙලාවට අහපු හින්දා තමයි මේ තැන ඉන්නේ. හරි. අන්න ඒකයි. ඒක අනිවාර්යයෙන්ම. හරි. එතකොට පුතේ අපි ගත්තොත් දැන් අපි පුතේ අදින් පටන් ගන්නවා ප්‍රශ්න දකින්න. සමහර වෙලාවට ඉන්නවනේ චුට්ටක් අර අමාරු පුද්ගලයෝ. හරි. මෙතන මේ උගන්වන්නේ ටිකක් අර අමාරු සැහැණ ලේසියෙන් නෙමෙයි කවුරුත් ගුරුවරයෙක් මේ සෙමිනේ එකක් කරන්නේ ඒක මතක තියාගන්න ඔය ළමයි ටික අනිවාර්ය. මම පොඩ්ඩක් මේ මැසේජස් දෙක තුනක් ආවා මම ඒක පොඩ්ඩක් බැලුවා මොකද්ද කියලා චුට්ටක් ඉවත් කරන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් අර ඉන්නවනේ පුතේ මම ඇත්තටම හැමදාම කට කැඩෙනකම් කියන දේක් තමයි මේ එක එක ජරා වචන දාන්න එපා. ඒ කියන්නේ අවශ්‍යතාවයක් නැහැනේ ඉගෙන ගන්න දෙයක් සම්බන්ධයෙන්. කොල්ල කෙල්ල ටිකක් මෙතන ඇවිල්ලා ඉන්නවා ඉගෙන උගන්වන්න යම් කිසි දෙයක් මම මෙතන කරනවා. ඒකට ඇවිල්ලා මෙතින් ඇවිල්ලා එක එක අනම් මනම් දාලා 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 අනේ අර ජීවිතේ පවු ටික වැඩි කරගන්න එපා. අපරාධී ඉතින්. හරි. ඒක ඇත්තටම දුක් මට නම් තරහ යන්නේ නැහැ. මට ඒ මැසේජස් දාන කට්ටිය සම්බන්ධයෙන් මාර දුකක් තියෙන. හරි. ඇත්තටම ඒ දේවල් කරන්න ඕනේ නැහැ. ෆන් එකක් ගන්න ඕන ඕන තරම් විදි තියනවා කරන්න. හරි. හොඳයි. ඉතින් අපි පුතේ අවසාන දවසේ කතා කරපු පාට් එක චුට්ටක් යමු. 30 වෙනි එක. 30 වෙනි එකට වෙනකන් අපි සාකච්ඡා කරේ වලට මතක ඇති. ගිය සත් අද දවසේ අලුතෙන්ම ජොයින් වෙලා ඉන්න පුතාලා ඉන්නවා නම් ඔන්න පුතේ පේපර් එක අපි අවසාන දවසේ කියන්නේ ගිය සතියේ බ්‍රහස්පතින්ද දවසේ වෙද්දී 30 වෙනි ප්‍රශ්නෙට වෙනකන් අපි සාකච්ඡා කරා. 30 වෙනි ප්‍රශ්නෙට වෙනකන් සාකච්ඡා කරා. හරි. දැන් අනේ මම බාගෙට ආවේ එහෙම දේවල් නැහැ. එතනින් එහාට ඉන්න තියෙන දේවල් උගන්නන දේවල් අමතරව කොලයක් එහෙම තියාගෙන ඒ කොලේ සඳහන් කරගෙන විස්තර ටික ලස්සනට ලියාගන්න. හරි. පිළිවෙලට තියාගන්න. හරි. පටන් ගද්දිම පුංචි දෙයක් කියන්න තියෙනවා. පුළුවන් තරමක් පුතේ ඔයාලා වෙනම ෆයිල් එකක් තියාගන්න. හරි. වෙනම මේ කොමන්ස් වලට මේ තියෙන මේ වෙලාවට තියෙන පේපර්ස් කරන්න පුළුවන් නම් වෙනම ෆයිල් එකක් ඔයාලා හදාගන්න. හරි. ඒක කරන්න. මොකද දැන් අපි මේ කතා කරන හතරවෙනි ප්‍රශ්න පත්‍රය. හරි. හතරවෙනි ප්‍රශ්න පත්‍රය මීට කලින් සෙමිනා වලට ටියුට්ස් හතරක් දීලා තියෙනවා. හරි. 10 වසරේ හතරවෙනි පාඩම, 5වෙනි පාඩම සහ 6වෙනි පාඩම අපි කරානේ. ඒකට ටියුට්ස් හතරක් දුන්නා. ඒ ටියුට්ස් හතරට අමතරව ගානකුත් එක්ක තමයි හතර කියලා කියන්නේ. ටියුට්ස් හතරට අමතරව දැන් මේ පේපර්ස් හතරක් කරා. මේ හතරවෙනි පේපර් එක. හරි. මේවා සියල්ලම හරි පිළිවෙලට ෆයිල් එකක දාගෙන තියාගන්න. මම දන්නවා චුට්ටක් අමාරුම දේ තමයි යෝග. හරි. පුළුවන් නම් දැන් 21 වෙනිදා මේ ඇරියට පස්සේ මේක print outs අරගෙන ඔයාලා ලියන කොළ ටික මේකට attach කරගන්න. ලියන කොළ ටික attach කරගත්තා. උඩින් ලිව අපේ paper අංකය. දැන් මේක හතරවෙනි paper එක. හරි. ඔන්න හතරවෙනි paper එක අපේ බ්‍රහස්පතින්දා රැය කතා කරන හතරවෙනි paper එක කියලා ලියාගත්තා. ඕන වෙලාවක උදේ පාඩම් විභාගයක් විභාගේ කිට්ටුවේදී බැලුවා. papers අරගෙන මොනවද වැරදිලා තියෙන්නේ? වැරදිලා තිබ්බේ මේම හොඳට ලකුණු කරගන්න. තමන්ට වැරදිලා තිබ්බ ටික හොඳට ලකුණු කරගන්න. හරියන ටික හරියනවනේ ඉතින් අනිවාර්යෙන්. හරි. වැරදිලා තිබ්බ ටික ලකුණු කරගන්න. අපි A level වල එහෙම මතකයි. අන්තිමටදී අපි A level ලේ ලිව්වේ campus එකට කලින් පාසල් ජීවිතේ. එතකොට මේ ඒත් එහෙමයි. වැරදිලා තිබ්බ ටික හොඳ රතු පෑනින් ලස්සනට mark කරගෙන තිබ්බා. මෙන්න මේ මොකද්ද ගන්න පුළුවා. හරි. නෑ මේක මේ ලොකුවට කළු පාඩක් නෑ. දැන් මම මේ print කරගෙන තියෙන ලොකු ප්‍රශ්නයක් නෑ. පේනවා හොඳට. හරි. අර සමහර papers තියෙනවා පුතේ සමහර ඒ වගේ පොඩ්ඩක් කළු පාට මේ ලොකු මේකක් කරගන්න එපා. මේ හොඳට පේනවා. හොඳ මට්ටම් පේනවා. හරි. ඉතින් මේ ඒ හින්දා මේව කරගන්න මොකද අනිවාර්යයෙන්ම මේ
මේටික තියාගන්න පුතේ. හරි මේටික තියාගන්න ළඟ මේ ඔයාලට අනිවාර්යයෙන්ම විභාගෙට සෑහෙන වැදගත් වෙයි. හරි අනිවාර්යයෙන්ම විභාගෙට සෑහෙන වැදගත් වෙනවා. ඒක අත්දැකීමෙන්ම දන්නේ. හරි ඉතින් පුංචි දේවල් කීපයක් කියන්න තියෙනවා. පොඩ්ඩක් මේ පේපර් එක ඉවර කරලා ප්‍රශ්න 10 ඉවර කරලා චුට්ටක් කතා කරනම් පුංචි දේවල් දෙකක් සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා ඔයාලගේ ඉස්සරහට. හරි හරි පාඩම් කරද්දී මතක තියාගන්න ක්‍රමයක්. හරි මම ඒක තමයි කතා කරමු අපි මේ ප්‍රශ්න 10 කතා කරලා. හරි 31 වෙනි ප්‍රශ්නෙට යනවා. පුතේ MCQ එකේ 31 වෙනි ප්‍රශ්නේ ගුණපාලගේ ව්‍යාපාරයේ ණයගැතියක වූ නිමල්ගෙන් රුපියල් 20000ක ණය මුදලක් ලැබීමේදී 100%ක වට්ටමක් ලබා දී ඇත. මෙය ගුණපාලගේ ව්‍යාපාරයේ. හරි අපි කතා කරමු වට්ටම්. පුතේ වට්ටම් ප්‍රධාන වශයෙන් කොටස් කීයද? කියද වට්ටම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. හරි වට්ටම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි මොනවද? ඔව් දුන්නට ලද වට්ටම් හිම කියන්න බෑ. වෙළඳ වට්ටම් අනිත් එක මුදල් වට්ටම්. හරි වෙළඳ වට්ටම් මුදල් වට්ටම්. හරි මම අර කතා කරන විදිය ওই විදිය තමයි. සාමාන්‍ය නියම් අපි කතා කරන්නේ සාමාන්‍ය පාඩම් කරනවා කියලා කියන්නේ මේකටනේ. ප්‍රශ්නෙට උත්තරේ කියන එක නෙමෙයි පාඩම් කරනවා කියන්නේ. හරි පාඩන්නේ කරන්නේ. හරි ඔන්න වට්ටම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි වෙළඳ වට්ටම් මුදලට. පුතේ මට මෙන්න මේක කියන්න. ගිණුම් කරන්නේදී භාවිතා නොකරන වට්ටම මොකද්ද? භාවිතා නොකරන වට්ටම මොකද්ද කියන්න බලන්න. මොකද්ද ගිණුම් කරන්නේදී භාවිතා නොකරන වට්ටම? සියයට 75ක් විතර එනවා වෙළඳ සෝරි මුදල් වට්ටම් සමාවෙන්න වෙළඳ වට්ටම් කියලා මුදල් වට්ටම් කියලා උත්තරේ එනවා. මතක තියාගන්න හොඳට පුතේ ගිණුම් කරන්නේදී ව්‍යාපාරයෙන් ඒ කියන්නේ ගිණුම් කරන්නේදී භාවිතා නොකරන වට්ටම වන්නේ පුතේ වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් අපි ගිණුම් කරන කටයුතු සඳහා යොදාගන්නේ නැහැ පුතේ. හරි මුදල් වට්ටම් ගිණුම් කරන කටයුතු සඳහා යොදා ගන්නවා. හරි හොඳට මතක තියාගන්න. ගිණුම් කරන කටයුතු සඳහා හරි වෙළඳ වට්ටම් යොදා ගන්නේ නැහැ. මුදල් වට්ටම් අපි යොදා ගන්නවා. හරි දැන් මොකද්ද මේ මුදල් වට්ටමක් කියන්නේ? මොකද්ද මේ වෙළඳ වට්ටමක් කියන්නේ? සුට්ටක් ඔලුවට දාගමු සාරාංශගතව. අපි යනවා කඩේකට පුතේ. හරි කඩේට යනවා. කඩේට ගිහිල්ලා හරි කඩේට ගිහිල්ලා අපි ගන්නවා ටී ෂර්ට් එකක්. හරි කඩේට ගිහිල්ලා අපි ගන්නවා ටී ෂර්ට් එකක්. අපි හිතමු රුපියල් 1000යි කියලා. 1000ට නම් දැන් හම්බෙන්නේ නැහැ නේ. හරි රුපියල් 1000යි කියලා අපි හිතමු. හරි එතකොට මේ ඔව් අපි හිතමු රුපියල් 200ක දෙනවා. දැන් 1000 ටී ෂර්ට් එකට 20%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. හරි මම මේ පැත්තෙන් ওই ටික ලියන්න. 1000 ටී ෂර්ට් එකට හරි අපි මේකට දෙමු පිරිවැයි කියලා. 1000 ටී ෂර්ට් එකට පුතේ ඩිස්කවුන්ට් එකක් දෙනවා 20%. හරි 1000ට 20%ක් කියලා කියන්නේ කීයද? රුපියල් 200යි. රුපියල් 200යි. 1000ට 20%ක් කියලා කියන්නේ රුපියල් 200යි. හරි එතකොට මේක ගන්න කීයටද? මිල දී ගන්න කීයටද? ගැනුම් මිල රුපියල් 800යි පුතේ. 1000 ටී ෂර්ට් එකට රුපියල් 200ක වට්ටමක් හම්බ වෙනවා. රුපියල් 800ට තමයි ටී ෂර්ට් එක හම්බ වෙන්නේ. හරි එතකොට පුතේ භාණ්ඩ හා සේවා මිලදී ගද්දී ලැබෙන නැත්නම් ලබා දෙන දැන් අපි ව්‍යාපාරයක් නේ අපි දෙනවනේ. හරි අපිට ව්‍යාපාරයක් කියලා අපිට ගන්නත් පුළුවන්. මෙච්චරයි භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී හා විකිණීමේදී ලැබෙන සහ ලබා දෙන වට්ටම් තමයි මේ වෙළඳ වට්ටම් කියන්නේ. භාණ්ඩ විකුණද්දී කඩේක දැන් ඔය සුපර් මාකට් වලින් හරියට දිනවනේ. ඔය එක එක අර ලෝයල්ටි කාඩ්ස් වලට පුතේ මේ කීල්ස් එකට ගියාම මොකද නෙක්සස් එක. නෙක්සස් කාඩ් එකට 15%ක ඩිස්කවුන්ට් 5%ක ඩිස්කවුන්ට්. හරි එක එක දේවල් තියෙනවා මේ ඩිස්කවුන්ට් දෙන ක්‍රම. ඒව ඔක්කොම ඇවිල්ලා වෙළඳ වට්ටම් පුතේ. ඒව ඔක්කොම වෙළඳ වට්ටම්. හරි එතකොට මේ ඇයි අනේ ඉතින් වෙළඳ වට්ටම් දාන්නේ නැත්තේ? ඇයි දාන්නේ නැත්තේ? ඇයි වෙළඳ වට්ටම් දාන්නේ නැත්තේ? අන්න ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඇයි ගිණුම් කරන්නේට දාන්නේ නැත්තේ වෙළඳ වට්ටම්? මේකට උත්තරේ දෙන්න. මේ වට්ටම හරි
මේ වට්ටම දැන් අපි ගිහිල්ලා මං අපි අපි හිතමු මොකක් හරි ගමු සාමාන්‍ය රට හැමදෙනම ෆැෂන් බග් එකක් ගමු ෆැෂන් බග් එකට ගිහිල්ලා ටී-ෂර්ට් එකක් ගන්නවා 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා හරි 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා ඊට පස්සේ රුපියල් 800ක් ඔන්න මේ හරි රුපියල් 800කට තමයි අපි ගන්නෙ සල්ලි දීලා හරි එතකොට හරි අපි බලමු හරි එතකොට රුපියල් 800 තමයි ගන්නෙ දැන්කුදේ මේ රුපියල් 200 අපිට ආදායමක්ද මේ රුපියල් 200 අපිට ආදායමක්ද අපි යනවා ටී-ෂර්ට් එකක් ගන්න රුපියල් 1000යි 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා හරි 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා 800ට ගන්නේ 200 රුපියල් 200 ආදායමක්ද මොකද හිතන්නේ तीस एक वन प्रश्न कथा करे तीस एक प्रश्न कथा करे प्रश्न संबंध मेघागन एक प्रश्न उत्तर अरे पुते मत के दिया मे उपयाल देशीय हपीट आदाय अग्नि हपीट आदाय अग्नि हरि मेहम आदाय थिंक गेदरिंग रुपयाल दाहीला टी शर्ट दाहलती थिंग अटसी देशीय अतट हमे हेम ලාභ නෙවෙයි ඈ ඒව නෙවෙයි නිකන් හිතන්න අපි ගෙදරින් ගිහිල්ලා හරි එතකොට ගෙදරින් ගිහිල්ලා ඔන්න 800ට තමයි මේක හම්බෙන්නේ පුතේ මේ රුපියල් 200 අපිට කිසිම ආකාරයකින් ආදායමක් නෙවෙයි ආදායමක් නෙවෙයි හරි ඇයි ඒ කාලේ කියන බල නැහැ ඉතින් ආදායමක් නෙවෙයි රුපියල් 200ක් අඩු වෙනවනේ නියමයිනේ හොඳයි නේද 800ක් මේ 200ක් අඩු වෙන එක හරි දැන් මෙහෙමනේ හරි ඔයාලා හිතන්න පුතේ මෙන්න මේ दाहे टी शर्ट अभी तुम हों कड़े अभी तुम साडेल उडेल्लेके मे टी शर्ट रुपया तीयनवा तुंदाट वो टी शर्ट तुंदाट दीयन ए कट्टी अभी 50% डिस्काउंट देनवा इतकोट एक दास पानी सीट पनाक डिस्काउंट पास एक दास पानी ये टी शर्ट ऐना मे अड़ मिथन मिथन दी अड़ रुपया एक दास पानी आदाय मेन मे टी शर्ट मे टी शर्ट मे कड़े रुपया तुंदाई සියර 50ක ඩිස්කවුන්ට් එකක් දීලා 1000 මේ ගානටත් වඩා වැඩි. එහෙනම් මේ 1500ක් පුතේ ආදායමක් වෙන්න ඕනේ. නෑ. ඒව ආදායම් වෙන්නේ නෑ. මොකද ඔයාලා හිතන්න දැන් මේ අනිත් එක තමයි මෙන්න මේ දේ. හරි? එයාලා පුතේ කවදාකවත් පාඩුවට අපිට ඇඳුම් දෙයිද? ඇඳුම් දෙයිද අපිට පාඩුවට? අනේ මේ මුළු ලංකාවේ ඉන්න කට්ටියට අපි ඇඳුම් දෙනව අඩුවට. නෑ එහෙම කරන්නේ නෑ නේද? මොකද ඒව ලාභ ලබන ව්‍යාපාරනේ. लाभ लभन व्यापार वर्ल्ट मे पाड़पीट अनिवार्य उदे मे टी शर्ट रुपया दाहे टी शर्ट शुगर गाने रुपया पानी अभी निकांगित बल्क गाने रुपया पानी इतर गाने पानी टी शर्ट रुपया दाहाई की सीएट विस डिस्काउंट कदाला अट सीएट दुनक लेकिन पाड़द पाड़द पाड़ने ඉකන අපි අපේ පැත්තෙන් අපි කොහොමද පුතේ මේ 200 දුන්නත් නැතත් හරි මේ වට්ටම රුපියල් 200 දුන්නත් නැතත් අපි ඒ කියන ගානට අරගන්නවා හරි මෙන්න මේ 200 අපි කවදාක්වත් පුතේ මේ මේක තමයි වෙළඳ වට්ටමක් කියන්නේ මේ 200 අපි කවදාක්වත් අපිට ආදායමක් නෙවෙයි හරි ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් ව්‍යාපාරයට මේක වියදමකුත් නෙවෙයි හරි ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් ව්‍යාපාරයට වියදමකුත් නෙවෙයි अपे पत्ते आदाय हरी ये वत्कमा पेन्न हिमिकमा पेन्न वकीमा पेन्न हरी एत्र मेन मेक मेक चुट्ट कपी हेमदाम पत्गी लियागा लियागा अत्यावश्य कर मेक हिमिका वगकी आदाय වැඩිවීම බැර අඩුවීම හර හරි පුතේ හරි දැන් ඔයාලා හිතන්න මේ වේ වෙළඳ වට්ටම පත්කමක් වෙන්නෙත් නැහැ වියදමක් වෙන්නෙත් නැහැ හිමිකමක් වගකීමක් ආදායමක් මේ පහෙන් එකකටවත් අයිති නැහැ ඉතින් අයිති නැත්නම් කොහොමද ගිණුම් ගත කරන්නේ පුතේ අනිවාර්යයෙන්ම ගිණුම් ගත කරන්න නම් මේ පහෙන් එකක් වෙන්න ඕනේ මතක තියාගන්න හරි ඔතනින් ඕනනම් සමහරවිට තව ප්‍රශ්නකුත් අහයි හරි මෙන්න මේ
වත්කම් වියදම් හිමිකම් වගකීම් ආදායම් වලට අදාළ නැත්නම් යම් කිසි දෙයක් පුතේ අපිට ගිණුම්ගත කරන්න හැකියාවක් නැහැ. ඒ හින්දා තමයි අපිට මෙන්න මේ රුපියල් 200 මෙන්න මේ රුපියල් 200 වට්ටම ගිණුම්ගත කරන්න බෑ. මේක මේ 800 ගිණුම්ගත කරන්න පුළුවන්. 800 ගත්ත ගානනේ 800 ගිණුම්ගත කරන්න පුළුවන්. දැන් මුදලට ගත්තනම් මුදල් පොත බැර අදාළ ගණුම් ගිණුම හර. හරි 800 අපිට ගිණුම්ගත කරන්න පුළුවන්. මේ වට්ටම විතරයි අපිට ගිණුම්ගත කරන්න බැරි. වට්ටම විතරයි අපිට ගිණුම්ගත කරන්න බැරි. හරි මතක තියාගන්න. හරි දැන් ඊළඟට මුදල් වට්ටා පාඩමම කොටසක් කියලා දෙන්න. ඔව් දැන් මේ වගේ එකක් පුතේ වත්කමක් වගකීමක් හිමිකමක් ආදායමක් වෙන්නේ නැහැ. හරි හොඳයි ඊට පස්සේ ඊළඟ එක මුදල් වට්ටා. මුදල් වට්ටා හරි මේ මොකද්ද මුදල් වට්ටමක් කියන්නේ? අන්න එතන ගැටලුව තියෙන්නේ. පුතේ මුදල් වට්ටම් කියලා කියන්නේ මෙන්න මේ මේ කාරණාව. හොඳට අහගන්න. ඒක මම කියනවා. ගොඩක් වෙලා අඳින්න ගියොත් අද දවසේ මේක තමයි කරන්න වෙන්නේ. හරි. මුදල් වට්ටම් කියලා කියන්නේ මෙන්න මේක. දැන් හිතන්න පුතේ කඩවල් වලින් ණයට බඩු විකුණනවා වගේම ණයට බඩු ගන්නවනේ. හැම දෙයක්ම මුදලටම කරනවද? නෑ. හැම දෙයක්ම මුදලට කරන්න සමහරලාට සල්ලි නැති වෙන්න පුළුවන්. හරි. සමහරලාට විකුණුවට පස්සේ සල්ලි දෙන්න ණයට ගන්නවා මුලින්ම. ඒ හින්දා සියලුම දේවල් මුදලට සිද්ධ වෙන්නේ නැහැ. ණයට ගනුදෙනු සිද්ධ වෙනවා. හරි. දැන් හිතන්න මට කඩයක් තියෙනවා. හරි. මට කඩයක් තියෙනවා සිල්ලර කඩයක්. හරි. දැන් ඔන්න කවුරු හරි මං දන්න කෙනෙක් ඇවිල්ලා කියනවා මේ රුපියල් 10,000 කට බරු ටික මේ ණයට දෙන්න මං දෙන්නම් ටක් ගාලා දෙන්නම් කියලා කියනවා. හරි. දැන් මම ණයට විකුණනවා. හරි. මම ණයට විකුණද්දී පුතේ කොන්දේසියක් දාන්න වෙනවා අනිවාර්යයෙන්ම කවදාද කලින්ද දෙන්න ඕනි කියලා. නැත්තම් මම කිව්වොත් එහෙම මේ හරි එහෙනම් මේ ඔයාට පුළුවන් වෙලාව ගෙනලා දෙන්නු කියලා කිව්වොත් එමේ ඉතින් අය පුළුවන් වෙලාවක් ඉන්නේ නැහැ ජීවිතේට. හරි ඒ හින්දා සාමාන්‍යයෙන් ණයට භාණ්ඩ විකුණනවා නම් කියලාම දෙන්න ඕනේ. මාසයක් ඇතුළත ගෙවන්න ඕනේ. ඒක ලේඛනයක ලියන්න ඕනේ. මාසයක් ඇතුළත ගෙවිය යුතුයි කියලා දෙන්න ඕනේ. හරි ඒත් එක්කම තව කොන්දේසියක් දෙනවා. හරි මාසයක් ඇතුළත ගෙවන්න හැබැයි සතියකින් ගෙවුවොත් හරි මාසයක් ඇතුළත මුදල් ටික ගෙවන්න මේ ණයට ගත්තේවා හැබැයි සතියක් ඇතුළත ගෙවුවොත් තව 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා ඔන්න කියනවා විකුණන කෙනා. ණයට විකුණන කෙනා කියනවා මාසයක් ඇතුළත ගෙවන්න. සතියකින් ගෙවුවොත් දෙනවා තව වට්ටම. ඉතින් ඇයි පුතේ වට්ටම් දෙන්නේ අපරාදෙන්? මොකද හේතුව? මේ මාසෙකින් විකුණන් මාසෙකින් සල්ලි ගන්න පුළුවන් සතියකින් ගෙවුවොත් තව වට්ටමක් දෙනවලු අපරාධිනේ. ඇයි ඒ? එහෙමයි දෙන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් අයින් කරමු. මම මේ කොටසට යන්න. මොකද හේතුව? ඔව්. ඔව් ඔයාලට පාඩුවක් නෙමෙයි. හරියට හරි පුතේ. පාඩුවකුත් නෙමෙයි. අනිත් එක මොකද්ද? සල්ලි ඉක්මනට හම්බෙනවනේ. අන්න මුදල් ඉක්මනට ලබා ගන්න. සල්ලි ඉක්මනට ගන්න. හරි. ඒකට තමයි ඇත්තටම කිව්වොත් මේ එහෙම කරන්නේ. දැන් ඔයාලා හිතන්න මෙන්න මම මේ වගේ උදාහරණයක් ගන්න. A සහ B කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. හරි. මේ පුද්ගලයෝ දෙන්නාට කවුරු හරි ඔන්න මුදලාලි කෙනෙක් භාණ්ඩ විකුණනවා රුපියල් 25,000ක පිරිවැයක් වුණ භාණ්ඩ. ඒ කියන්නේ පිරිවැයක් කියලා කියන්නේ මේ මොකද්ද ඒකට ගියපු කොස්ට් එක. ඒ ඉංග්‍රීසි වලින් ඉන්නේ. හරි. පිරිවැය කියන්නේ ඒකට ගියපු ගාණ. හරි. රුපියල් 25,000ක වටිනාකමකින් යුත් භාණ්ඩ ටිකක් පුතේ මේ දෙන්නටම රුපියල් 40,000 ගානේ විකුණනවා. ණයට විකුණන්නේ මේ දෙන්නට. A කියන කෙනාටයි B කියන කෙනාටයි දෙන්නටම විකුණන්නේ ණයට. දැන් මේ මුදල් වට්ටම් වල හොඳ උදාහරණයක් කියන්නේ මේ කැමති අයට පුළුවන් අනිවාර්යයෙන්ම මේ උදාහරණ ලියා ගන්න. හරි. ඒක මං හිතනවා හොඳයි. හරි හරි දැන් මෙහෙම කරමු. දැන් ඔන්න රුපියල් 25,000ක භාණ්ඩ තොගයක් A ට රුපියල් 40,000කට ණයට වික්කා B ටත් රුපියල් 40,000ක ණයට වික්කා එකම දවසේ කියලා ඉතින්. හරි මේ දෙන්නටම අර විදියට කියනවා පුතේ. මොන විදියටද? මාසයක් ඇතුළත ගෙවන්න සතියකින් ගෙවුවොත් 10% වට්ටමක් හම්බ වෙනවා කියලා කියනවා. හරි දැන් ඔන්න මාසයක් ඇතුළත
ඒ කියන කෙනාට ගෙවා ගන්න බැරි වෙනවා මාසෙක නෙවෙයි සතියක් ඇතුළත ගෙවා ගන්න බැරි වෙනවා එයාට සල්ලි තිබ්බේ නැහැ සතියක් ඇතුළත ගෙවන්න හම්බුනේ නැහැ එයා ඒ හින්දා මාසෙම යනකම් ඉඳලා 20 දවස් 30ක් විතර ගියන් පස්සේ ඔන්න ගෙවලා දානවා එයා හරි එතකොට එයා රුපියල් 40000ම ගෙව්වා රුපියල් 40000ම ගෙව්වා හරි එතකොට මේ විකුණුම් කරු මේ ඒ කියන පුද්ගලයාගෙන් කොච්චරක් ලාභ ලැබුවද මේ 25000යි තොගෙන් 25000යි තොගේ රුපියල් 40000කට විකුණලා ලාභය ගත්ත පුතේ මෙයා රුපියල් 15000 රුපියල් 15000ක් ලාභ ගත්තා ඒක තේරුණාද රුපියල් 15000ක ලාභ ගත්තා හරි පුතේ පුංචි දෙයක් මම ආපහු රෙෆර් කරන්න මතක් කරන්න දැන් කීප දෙනෙක් ජොයින් වෙලා ඉන්නේ හින්දා පුතේ මේ පේපේ එක මේ වෙලාවේ දෙන්න විදියක් නැහැ සහ ගෲප් ලින්ක්ස් මේ වෙලාවේ ගෲප් ලින්ක් අහලා තිබ්බා හරි ගෲප් ලින්ක්ස් දෙන්න විදියක් නැහැ ඒ හින්දා චුට්ටක් නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න WhatsApp මැසේජ් එකක් දාලා තියන්න ඊට පස්සේ එවන්න හරි දැම්ම මේවන්න විදියක් නැති වෙයි ඒ හින්දා දැනට අහගන්න දැනට අපි මේ කතා කරන්නේ මේ තියෙන ප්‍රශ්නෙට වඩා මේ තියෙන තියරි කොටස තමයි කතා කරන්නේ හරි ඒ හින්දා බය වෙන්න එපා ප්‍රශ්නයක් නෙමෙයි දැන් මේ තියරි කොටස කතා කරා ප්‍රශ්නේ මම කොහොමද ෂෙයා කරනවා එතකොට බලාගමු හා හරි හොඳයි එතකොට දැන් රුපියල් 25000ක බාණ්ඩ තොගේ 40000කට විකුණලා මේ A කියන පුද්ගලයාගෙන් ලාභය ගත්ත රුපියල් 15000 දැන් B කියන කෙනාට හොඳට සල්ලි තියෙන කෙනෙක් එයා සල්ලි කියන්නේ එයාට සල්ලි තිබ්බා එයා කොහොම හරි කරලා 10%ක වට්ටම ගත්ත පුතේ රුපියල් 4000ට 10%ක් කියලා කියන්නේ සෝරි රුපියල් 40000ට 10%ක් කියලා කියන්නේ රුපියල් 4000යි හරි ඔන්න රුපියල් 4000ක වට්ටමක් ගත්තා. එතකොට එයා කීයද දෙන්න ඕනේ? 40000ට එයාට 4000ක වට්ටමක් හම්බුණා කියන්නේ රුපියල් 36000යි දෙන්න ඕනේ පුතේ. 36000යි දෙන්න ඕනේ. තේරුණා නේද? 40000ට මෙයා 10%ක මෙයාට වට්ටමක් හම්බුණා. මොකද දවස් 7කින් එයා ගෙව්වා. 36000ක වට්ටම sorry 36000යි ගෙවන්න ඕනේ. හරි. එතකොට එයාගෙන් කිව්වේ මේ B කියන පුද්ගලයාගෙන් මේ වෙලෙන්දා ලබන ලාභය කීයද? හරි මේ B කියන පුද්ගලයාගෙන් වෙලෙන්දා ලබන ලාභය කීයද? එවන්න බලන්න මැසේජ් කීයද? 25000ක තොගේට කීයක් හම්බුණාද සල්ලි? රුපියල් හරි හරි පුතේ 25000කක දුන්න රුපියල් 36000කට ලාභය කීයද? රුපියල් 11000යි. අනේ ඉතින් ඇයි එහෙම උනේ දැන් පළවෙනි දැන් මේ මෙයාගෙන් හම්බුන රුපියල් 15000 මෙයාගෙන් හම්බුනේ රුපියල් 11000යි මොන හේකට දුන්නද වට්ටම් අපරාදෙනේ ඇයි වට්ටම් දුන්නේ දැන් මෙහෙම දෙයක් තියෙනවානේ මෙයාගෙන් රුපියල් 15000ක ලාභයක් ගත්තේ පුතේ මාසයක් ගිහිල්ලා හරි කලින් හරි මෙයාගෙන් රුපියල් 15000ක ලාභයක් ගත්ත මේ 25000ක බාණ්ඩ ටිකට රුපියල් 40000ක් හම්බුනේ මාසයක් ගියාට පස්සේ. හරි. හැබැයි මෙයාට රුපියල් 25000 මෙයා B කෙනකෙනා රුපියල් 25000ක බාණ්ඩ වලට 36000ක් දීලා 11000යි ලාභ ගත්තේ. හැබැයි දින 7ක් ඇතුළත පුතේ මුදල් හම්බ වුණා. මේ ලාභ ලැබුවේ දවස් 7ක් යනකම්. හරි. දවස් 7කින් සල්ලි හම්බුණා. අරයාගේ මාසයක් ගියා. දැන් හරියටම ගත්තොත් පුතේ ඇත්තටම මේ B කියන කෙනාගේ මාර වාසියන්නේ තියෙන්නේ දවස් 7කින් රුපියල් 11000ක් ලාභයි. මෙයාගේ මාසෙකින් රුපියල් 15000යි. නේ? අන්න. දැන් බලන්න දැන් අපිට හිතෙනවනේ සමහර වෙලාවට ඇත්තටම මේ ඩිස්කවුන්ට් එක දෙන එක දැන් ඔන්න කවදා හරි ඔයාලා බිස්නස් කරනවා නම් ඔන්න ඔයාලට එක වැඩක් ඈ. ඉක්මනට සල්ලි ටික අරගත්ත නම් පුතේ සල්ලි ටික තියෙනවනේ ළඟ. එතකොට ඕන නම් ආපෞසරයක් මේ 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 බාණ්ඩ ටික මිලදී අරගෙන ආපහු විකුණන්න පුළුවන්. හරි? එතකොට හොඳට ලාභ ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඇත්තටම වෙලෙන්දට වැඩිපුර ලාභ තියෙන්නේ බීගෙන්. මොකද බීගෙන් කියන්නේ දවස් 7ක් ඇතුළත එයාට 11000ක් හම්බුනේ ඇත්තටම. හරි. ඇත්තටම හම්බුණා. ඉතින් අන්න ඒක ඒ හින්දා මතක තියාගන්න මේ දෙපැත්තටම වාසි මේ B කියන කෙනා B මේ B කියන පුද්ගලයාටත් වාසි වෙලෙන්දටත් වාසි. ඒ B කියන පුද්ගලයාට 4000ක ලාභයකුත් හම්බුණා. මේ වෙලෙන්දට දවස් 7කින් සල්ලිත් හම්බුණා. හරි දැන් උතනදි මම මෙන්න මෙහෙම දෙයක් කියන්න පුතේ ඔන්න ඔය විදිහට දැන් මෙන්න මේක තමයි මුදල් වට්ටම ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමේදී හෝ
ණය හිමියන්ට මුදල් ගෙවීමේදී අපෝසරයක කැමති කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න. මුදල් වට්ටම් යනු ණය ගැතියන්ට මුදල් ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ලබා දෙන වට්ටම් හෝ ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ලබා දෙන වට්ටම් හෝ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී කොළොනේ අහගෙන ලියාගෙන ඉන්න හරියට ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙද්දී එච්චරයි ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ලබා දෙන වට්ටම් හෝ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ලබා දෙන වට්ටම් හෝ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලැබෙන වට්ටම් මම අපාර කියනවා ලැබෙන වට්ටම් මුදල් වට්ටම් වේ මුදල් වට්ටම් වේ ඔන්න හොඳට අහගෙන එකපාරක් කියන ඈ ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ලබා දෙන වට්ටම් හෝ ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙද්දී අපි දෙන වට්ටම් හරි ණය හිමියන්ට ගෙවීමේදී අපි ගෙවද්දී හරි ණය හිමියන්ට ගෙවීමේදී ලැබෙන වට්ටම් මුදල් වට්ටම් වේ. එනේ ලද වට්ටම් සහ දුන් වට්ටම්. හරියට හරි. හරි. පුතේ ඒක ව්‍යාපාරයට දැන් දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයට වියදම. ලද වට්ටම් කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. හරි. ඉතින් අන්න ඒ හින්දා අපි මුදල් වට්ටම් ගිණුම් ගත කරනවා. මුදල් වට්ටම් ගිණුම් ගත කරනවා. මතක තියාගන්න. දැන් තාම එක ප්‍රශ්නයක්වත් ඉවර නැහැ. අපි ටික කතා කරද්දී එහෙම වෙලාව අරගෙන කතා කරා කියලා ගැටලුවක් නැහැ. ඉතින් මේ අද දුන් වෙළඳ වට්ටම් සහ දුන් වට්ටම් sorry වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම් සම්බන්ධයෙන් පොඩි කතාවක් අපි කතා කරේ. හරි. ගැටලු තියෙන කෙනෙක්ට විසඳ ගන්න පුළුවන්. හරි. දැන් යංකු 31 වෙනි ප්‍රශ්නෙට. ගුණපාලගේ ව්‍යාපාරයේ ණය ගැතියකු නිමල්ගෙන් 2000ක ණය මුදලක් ලැබීමේදී ඔන්න පුතේ ණය ගැතිය අපිට සල්ලි දීලා කවුද නිමල්? නිමල් ඔන්න සල්ලි දීලා තියෙනවා 20000ක් ඒ මුදල ලැබීමේදී 5%ක වට්ටමක් දීලා තියෙනවා. කවුද දීලා තියෙන්නේ? ගුණපාල. හරි. දැන් මේ ගුණපාලගේ ව්‍යාපාරය කියලා අහන්නේ. පටල ඔය ඕව සමහරලාට හිටපු ගමන් කියනවා මේ නිමල්ගේ ව්‍යාපාරය කියලා. හරි. එතකොට ඒකේ අනිත් පැත්ත. හොඳට බලන්න ඔය ඔය පොයි පොයින්ට් එක පටලව ගන්නවා. ළමයින්ට හරියට ලකුණු අඩු වෙන තැනක් පුතේ ඕතන. හරි. ඒ කියන්නේ දැන් ඕකේ අහනවානේ ගුණපාලගේ ණය ගැතියකු නිමල්ගෙන් 20000ක ණය මුදලක් ලැබීමේදී 5%ක වට්ටමක් ලබා දී ඇත. හරි. දැන් කවුද ලබා දීලා තියෙන්නේ? ගුණපාල. කාටද ලැබිලා තියෙන්නේ? නිමල්ට. හරි. එතකොට ඕකේ හිටපු දැන් මේකේ අහලා තියෙන්නේ ගුණපාලනේ කියන්නේ දීලා තියෙන්නේ වට්ටම ගුණපාලනේ. එහිඳ ඒක ඇවිල්ලා ගුණපාලට දුන් වට්ටම. හරි. හොඳටම බලන්න මෙන්න මේ කොටස. මෙන්න මේ මම හයිලයිට් කරලා තියෙන කොටස මේතන බලන්න තියෙන්නේ හරියටම ගුණපාලගේ ව්‍යාපාරයේද එහෙම නැත්නම් නිමල්ගේ ව්‍යාපාරයේද කියලා. හරි. ඒක මම බලා ගන්න පුතේ. හරි අනිවාර්යයෙන්ම. එතකොට මේ දැන් මෙතන 20000ට පුතේ 5%ක් කියලා කියන්නේ කීයද? 20000ට 5%ක් කියන්නේ 20000ට 5%යි. 10000ක් කියන්නේ 2000යි 1000යිනේ. 5%ක් කියන්නේ 1000යි. 20000ට 5%ක් ඔන්න ඒව හදන්න ඕනේ. ඒවා ඉතින් ගණිතය. ඒව ගණන්. හරි රුපියල් 1000යි. දැන් ගුණපාල මොකද කරලා තියෙන්නේ? වට්ටම දීලා පුතේ. දුන් වට්ටම. රුපියල් 1000ක දුන් වට්ටමකි. ගුණපාලනේ මෙතන වට්ටම දෙන්නේ. ණය ගැතියකු වුණ මේ නිමල්ට. ඒ හින්දා රුපියල් 1000ක දුන් වට්ටමකි. උත්තරේ අංක 1. යව. හරි. අංක 1. අංක 2. අංක 2 නෙමෙයි 32. හරි. 32ට යන් අපි. පුතේ ව්‍යාපාරයේ අයිතිකරුවන් වෙනුවෙන් පවතින සම්පත් ප්‍රමාණය හැඳින්වෙන්නේ.
මොකක්ද ඒකට උත්තරේ? ව්‍යාපාරයේ අයිතිකරුවන් වෙනුවෙන් පවතින සම්පත් ප්‍රමාණය මොකක්ද? උත්තරේ සෑහෙන්න යන්නේ එක හතර එක හතර බලමුද එකද හතර දෙකද හතරද පත්කමක් කියලත් කියනවා හිමිකමක් කියලත් කියන මොකද උත්තරේ අයිතිකරුවන් වෙනුවෙන් පවතින පුතේ අයිතිකරුවන් වෙනුවෙන් පවතින මේ සම්පත් ප්‍රමාණය අපි කියන්නේ මොකද්ද හතර හතර උත්තරේ හිමිකම පුතේ උත්තරේ හිමිකම උත්තරේ හිමිකම හිමිකම තමයි උත්තරේ මේ අයිතිකරුවන් වෙනුවෙන් පවතින සම්පත් ප්‍රමාණය උදේ හිමිකම නෑ දැන් මේකනේ වත්කම් ඇතුලේ පුතේ වගකීමුත් තියෙනවා අපි දන්නවනේ අපි ගිණුම් කරන සමීකරණේ පාඩම සම්පූර්ණයෙන්ම කතා කරානේ 10 වසරේ හරි සෙමින එකේදී මොකද වත්කම් ඇතුලේ තියෙන ප්‍රාග්ධනී විතරක් නෙමෙයිනේ වගකීමුත් තියෙනවා හරි වගකීමුත් තියෙනවා ඉතින් අන්න ඒ හින්දා මතක තියාගන්න මේ පුතේ ඒ හින්දා අපිට වත්කම් ගන්න බෑ උත්තරේ වෙන්නේ හිමිකම් උත්තරේ හිමිකම් හරි 33 33 වෙනි එක ව්‍යාපාර ගනුදෙනු ආශ්‍රිතව විවහාර මුදලින් සිදුවන මුදල් ලැබීම් හා ගෙවීම් සටහන් කරන මූලික සටහන් පොත ඒක නම් ලේසියිනේ ඒක ලොකු දෙයක් නෑ මොකද්ද මුදල් ලැබීම් සහ ගෙවීම් සටහන් කරන්නේ ඉතාම ලේසි ප්‍රශ්නයක් උත්තරේ දෙක මුදල් පොත පුතේ ඒක මං ඉක්මනින් කරනවා මුදල් පොත කියන එක ඉතින් මුදල් ලැබීම් සහ ගෙවීම් වාර්තා කරන මුදල් පොතනේ හරි 34 34 පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීමේදී යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය හරි මෙතනදී චුට්ටක් අපි කතා කරමු අංක 1 තියෙන ලදු පොත ලදු පොත මොකටද ඕනේ වෙන්නේ ලදුපොත ඇවිල්ලා පුතේ මුදල් පොතට ඕන වෙන මූලාශ්‍ර ලේඛනයක් මුදල් පොත හර කරන්නේ ඔන්න ඕක හින්දා ඒ කියන්නේ ව්‍යාපාරයකට මුදල් ලැබෙද්දී ඒ සම්බන්ධයෙන් තියෙන මූලාශ්‍ර ලේඛනේ ලදුපොත ඒ සම්බන්ධයෙන් තියෙන මූලාශ්‍ර ලේඛනේ ලදුපොත ගැනුම් ඉන්වොයිස් එක අදාළ වෙන්නේ ගැනුම් ජර්නලයට හරි ගැනුම් ඉන්වොයිස් එක අදාළ වෙන්නේ ගැනුම් ජර්නලයට හරි මම හතරවෙනි එකට නම් තුන්වෙනි එකෙන් පැනලා හතරවෙනි එකට විකුණුම් ඉන්වොයිස් අදාළ වෙන්නේ විකුණුම් ජර්නලයට. අපි ওই සම්බන්ධයෙන් චුට්ටක් කතා කරමු. මේ සෙමින එකකදී අපි ගමු මේ පුතේ ළඟදී ගන්නවා ගොඩක් දුරට ඔක්තෝබර් මාසේ ඉඳලා ඒ ටික අපි කතා කරමු. හරි. ඊපස්සේ ජර්නල් වවුචරය තමයි උත්තරේ පුතේ. පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීමේදී භාවිත කරන්නේ ජර්නල් වවුචරය. උත්තරේ ඔව්. 3. උත්තරේ 3. උත්තරේ 3. අර පේපර්ස් දැන් නැති කට්ටියට පුතේ අඩු උත්තර ටික ලියා ගන්න. ඒ කියන්නේ මම ස්ක්‍රීන්ෂොට් කරනකොටදී හොඳට බලා ගන්න. බලලා උත්තරේ ලියා ගන්න. ඊට පස්සේ මගෙන් පේපර් ගිල්ල ගන්න පුළුවන් නේ. ඒකත් එක්කම මම තව දෙයක් කියන්න. මම ඊයේත් කිව්වා දැන් දිගටම කියනවා. මොකද මේ අර දැන් පළවෙනිම සෙමිනා 10 වසරේ 4 වෙනි පාඩමයි, 5 වෙනි පාඩමයි, 6 වෙනි පාඩමයි අපි සෙමිනා කරා හතරක්. ඒ පාඩම් තුනට අදාළව සෙමිනා දවස් 7ක් කරා. ඒ හතර YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම් ඒ පාඩම් හතර සම්බන්ධයෙන් ඒ ටික බලන්න. ඒකට අවශ්‍ය කරන PDF අවශ්‍ය නම් පුතේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒ ටික ඉල්ල ගන්න. හරි. ඒ ටික ඉල්ල ගන්න. හරි. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒ PDF ටික ඉල්ල ගන්න. එතකොට වැඩේ මේ ඔයාලට ඒ ටික බලන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. ඒ වගේම දැන් කාට හරි කෙනෙක්ට අද දවසේ පේපර් එක ඕන නම් ඒත් මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේ දැන් එවන්නේ නැහැ. දැන් එවන්න විදියක් නැහැ. හරි. එතකොට මේ දැන් එවන්න විදියක් නෑ අපි ඒක හෙට හරි අනිද්දා හරි එවන්න හරි හොඳයි ඉතින් අපි ඊළඟකට යමු ඊළඟකට යමු හරි ප්‍රශ්න ගොඩාක් එනවා හැමදාම වගේ කියන්නේ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණොත් WhatsApp එකේ මැසේජ් එකක් දාලා තියන්න අනිවාර්යයෙන්ම කියනවා හරි හොඳයි මේ
හරි පුතේ මේකට 34ට ගත්තේ ජර්නල් වවුචර් උත්තරේ. ඊට 35 35 පස්සෙනික බලමු. සුගත්ගේ ව්‍යාපාරයේ අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනට මුදල් ගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලයක පුතේ. ඔන්න අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනට අයිතිකාරයට පුළුවන් නේ තමන්ගේ ව්‍යාපාරයෙන් සල්ලි ගන්න. බැරි කමක් නැහැනේ. තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් ගන්නවා. හරි මුදල් ගන්නවා. මුදල් ගද්දි මොකද වෙන්නේ? පුතේ මුදල් ගන්න හින්දා වත්කම් ප්‍රමාණය අඩු වෙනවා. හරි මුදල් ගන්න හින්දා වත්කම අඩු වෙනවා. හරි වත්කම අඩු වෙනවා. එතකොට හිමිකම මොකද වෙන්නේ? අයිතිකරුගේ හිමිකම. ඕකට අපි කියන්නේ ගැනිලි කියලානේ. නේද? අපි කියන්නේ පුතේ ඇත්තටම දැන් මේ අයිතිකරු තමන්ගේ ප්‍රයෝජනෙට ගන්න එකට අපි කියන්නේ ගැනිලි කියලානේ. දැන් මෙතන තියෙන්නේ මුදල් ගැනිලි. සල්ලිනේ ගත්තේ. බාණ්ඩ ගැනිලි කරන්නත් පුළුවන්. මුදල් ගැනිලි තියෙන්නේ. හරි. එතකොට මෙතනදී වත්කම් අඩුවි හිමිකම අඩුවේ. උත්තරය යන්නේ ඒකයි. පළවෙනි එක. අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනෙට බාණ්ඩ මේ මුදල් ගත්තී ව්‍යාපාරයේ තියෙන මුදල් කියන වත්කමත් අඩු වෙනවා පුතේ. අයිතිකාරයාගේ හිමිකමත් අඩු වෙනවා. උත්තරේ 35ට අංක 1. 35ට අංක 1. හරි. ඊළඟ එක. පහත සඳහන් තොරතුරු ප්‍රයෝගී කරගෙන අංක 36 සිට 43 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හශාන්තගේ ව්‍යාපාරයේ ලෙජරේ නුපුටාගත් තොරතුරු කීපයක් පහත දැක්වේ. හරි මොකද්ද මේ තියෙන්නේ? හොඳ 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 ප්‍රශ්නයක්. හරි අපි හොයලා බලමු. 36ට තියෙන මොකද්ද? මෙම ව්‍යාපාරයේ මුළු ජංගම වත්කම් වල වටිනාකම. පුතේ ජංගම වත්කම් කියන්නේ මොනවද? ඒ ගැන කතා කරලා තියෙන්නේ. ජංගම වත්කම් කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක් භාවිතා කරන විකිණීම සිදු කරන වත්කම් තමයි අපි කියන්නේ ජංගම වත්කම් කියලා. හරි ජංගම වත්කම් කියලා. හරි මෙන්න මේක. හරි ජංගම වත්කම් කියලා. හරි එතකොට මේ පහත ඔය තියෙන තොරතුරු ඇතුළත් කරගෙන ඔන්න මෙම ව්‍යාපාරයේ මුළු ජංගම වත්කම් වල වටිනාකම කොපමණද? හරි මුළු වටිනාකම කොපමණද? එතකොට පුතේ ඔතන තියෙනවා ජංගම වත්කම් පිටින් මොනවද තියෙන්නේ? ණය ගැතියෝ තියෙනවා. හරි ණය ගැතියෝ තියෙනවා. තව මොනවද? නයි හිමි වෙනවද? නැහැ. අයිතිකරයේ දූප්‍රාග්ධනය? නැහැ. බැංකුවෙන් ලබාගත් ණය? නැහැ. ලීබඩු? නැහැ. ඉතිරියක ප්‍රාග්ධනය? නැත. භාණ්ඩ තොගය? ඒක හරි. භාණ්ඩ තොගය තියෙනවා. භාණ්ඩ තොගය කියලා කියන්නේ ජංගම වත්කම. හරි. මුදල් කියන්නේත් ජංගම වත්කමක් පුතේ. අපි බලමු දෙකතු කරලා. කීයද දෙකතු කරන්න ඕනේ? හරි. අපි හදමු. පුතේ ණය ගැතියෝ. ණය ගැතියෝ 40000යි. ණය ගැතියෝ 40000යි. ඊට පස්සේ භාණ්ඩ තොගය. භාණ්ඩ තොගය 60000යි. මුදල් 95000යි. 95000යි. 195000යි පුතේ. 95000යි. උත්තරේ වෙනවා උත්තරේ 4. හරි උත්තරේ 4. උත්තරේ ඉන්නේ 4. හරි හොඳයි. ඉතින් පොඩ්ඩක් ඔයාලත් බලන්න මේ ස්ක්‍රීන්ෂා කරන එක මමත් ඔය කරනවා. අර පොඩ්ඩක් ඔයාලත් බලන්න පුතේ PDF එක සයිඩ් එකකින් තියාගෙන අනිත් සයිඩ් එකෙන් මේ වීඩියෝ කොන් කරන්න බලන්න. නැත්නම් අර පින් කරන්න වෙන හැම වෙලේම මේකයි මේ මම වැඩි අර කර්දිගෙනම ස්ක්‍රීන්ෂා කරන්නත් ඒ හින්දා එක චුට්ටක් ට්‍රයි එක දෙන්න. මො වැඩ දිනවා කිඩ මේ මටත් ඔය ළමයි කියනවා මෙන්න මෙහෙම කරන්න පුළුවන් ආරම කරන්න පුළුවන් කියලා. හරි ඉතින් චුට්ට බලන්න එකත්. හරි ඊට පස්සේ 37. ඒක දැන් පුළුවන් ලුවන් පුළුවන් තරම් බලන්න ට්‍රයි එක දෙන්න. මේ PDF එක පැත්තකින් තියාගෙන මගේ වීඩියෝ එකත් බලාගෙන ලොකුට එහෙම කතා කරන්නේ. ඒකට වැඩි ඒසි. හරි මමත් ඒ ලොකුට ඇත්තට මමත් හිතුවේ නෑ මේ ඒක මේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ පුතේ තියෙනවා ඔප්ෂන්ස් තියෙනවා PDF එක පැත්තකින්. හරි අර සයිඩ් බයි සයිඩ් මෝඩ් කියලා එකක් තියෙනවලු. සයිඩ් බයි සයිඩ් මෝඩ් කියලා එකක් තියෙනවලු. වංග එකෙන් බලන්න පුළුවන් ලොන් ළමයි දානවා. හරි කන්ද මුකෙන්ද දන්නේ මොකද්ද? මට තේරෙන්නේ නැහැ. ආ ගොඩක් ඕක තියෙනවලු. වින් කී ඇරෝ කී එකෙන් පුළුවන්ලු.
හොඳයි හොඳයි එක එක ක්‍රම තියෙනවා චුට්ට එක බලන්න ඇත්තට එතකොට හොඳයි නැත්නම් ඔයාලට තියෙන ලොකු ගැටලුවක් නැත්නම් සමහරවිට පේපර් එකක් බලන්න එහෙමත් බලන්න එහෙම ගැටලු තියෙනවානේ හරි එතකොට මේ හරි හරි මේ ලැප් පීසී වල නෑ මේ ෆෝන් එකෙත් පුළුවන් මම දැක්ක මේ ඔය අපේ මල්ලි ඉන්නවද මේ පාර ඔන්න එලෙවල් ලියනවා මිනිහා ෆෝන් එකකින් අරගෙන එක සයිඩ් එකකින් මේක අරගෙන අනිත් සයිඩ් එකේ මේක අරගෙන මම බලාගෙන ඉන්නවා මම දැක්ක ඉස්සර ක්ලාස් එකක් ඔන්ලයින් යද්දි හරි විදිය තමයි අහගන්න ඕනේ කොහොමද කියලා හරි පොඩ්ඩක් සර්ච් කරලා බලන්න මගේ අපේ ඔයාලා අපිට වඩා දන්නවනේ ක්‍රම නැත්නම් ඔන රවිදු බණ්ඩාරනායක සර් ඉන්න පොඩ්ඩක් බල අහන්න හරි ඉතින් මේ හොඳයි 37 ආයක තමයි ඩබල් ස්ක්‍රීන් දාන්න පුළුවන් නේ එක එක විදි තියෙන චුට්ටක් try කරලා බලන්න YouTube එකේ තියෙනවා ඇති ඕන තරම් දේවල් ගහලා බලන්න දැන් මට ඉතින් අවශ්‍යතාවයක් නැහැ මට ඉතින් screen share කරනවා මම මෙහෙ කරනවානේ හරි හොඳයි මුළු ජංගම වත්කම් වල වටිනාකම පුතේ 195000යි උත්තරේ 4 36ට 4 අපි යනවා 37 වෙනි ප්‍රශ්නෙට මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වල අගය හරි අපි බලමු ජංගම වගකීම් කීයද කියලා හරි උදේ මෙන්න මේව තමයි ජංගම වගකීම් ණය හිම් ඒ කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයකින් පියවී යුතු වගකීම් තමයි ජංගම වගකීම් කියලා කියන්නේ මොන ණය හිමියෝ කියන්නේ ජංගම වගකීමක් හරි ඊට පස්සේ ආච්චරයි ඒක විතරයි වෙන නෑ පුතේ උත්තරේ කීයද රුපියල් 20000යි එච්චරයි තියෙන්නේ රුපියල් 20000යි හරි උත්තරේ අංක 1 उत्तर अंक एक एक लेजी ने एक आई थी उदय बैंकुना जंगम वग की मक्की लगा अन्न बै अरे बैंकुना उदय जंगम वग की मक्की लगा अन्न बै अरे एक इन ए हिंदा अजीना मेम व्यापार आई थी करुगे वेना हिमिका वेना सीम बलपान गणु देनु कुमद अभी बलम मेम व्यापार आई थी करुगे हिमिका वेना सीम बलपान गणु देनु मुकद मेन दिए ना बुदे අයිතිකරුගේ හිමිකම වෙනස් වෙන්න නම් බලපාන ගනුදෙනු සාමාන්‍යයෙන් හතරක් තියෙනවා. අමතර ප්‍රාග්ධනයේ දවීම, ආදායම්, ගැනිලි, වියදම්. අමතර ප්‍රාග්ධනය හා ආදායම් හින්දා හිමිකම වැඩි වෙනවා. ගැනිලි සහ වියදම් හින්දා හිමිකම අඩු වෙනවා. හරි. එතකොට මෙන්න මේ කාරණාව හින්දා මොකද්ද? අතිරේක ප්‍රාග්ධනයේ දවීම තමයි උත්තරේට එන්නේ. උත්තරේ 3. උත්තරේ 3. තුන්වෙනි එක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ ඊළඟ එක. මෙම ව්‍යාපාරයේ ජංගම නොවන වගකීම් වල වටිනාකම. අන්න දැන් හරි. දැන් ඔන්න පුතේ බැංකු ණය එනවා. වෙන කිසිම ණය එවමුකුත් නැහනේ. ණය හිමියෝ එන්නේ නැහනේ ජංගම වගකීම්නේ. බැංකුවෙන් ලබාගත් ණය විතරයි තියෙන්නේ පුතේ ජංගම නොවන වගකීම් වලට. හරි. ජංගම නොවන වගකීම් වලට උත්තරේ කීයද? 60000යි. උත්තරේ තුන උත්තරේ තුන්වෙනි එක 60000යි 60000යි හරි හරි ඊට පස්සේ ඊළඟ එක හරි 40 40 වෙනි එක මෙම ව්‍යාපාරයේ මුළු වත්කම් මුළු වගකීම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න හරි දැන් මේක හරි ලේසි පොයින්ට් එකක් හරි मेघर लेजी पॉइंट मुखदेमने अभी पुते मुलु जंगम वत्कम अभी होयागत्ता हर हे भाई जंगम नोन वत्कम हिवे ने हर एक होयागन जंगम वत्कम की उत्तर तीन ममी दीन जंगम वत्कम अभी टावे एक लक्ष अनुपंद जंगम वत्कम एक लक्ष अनुपंद हरि हरि ओ कोम जंगम वत्कम एक लक्ष अनुपंद हरि ඔය 195000ට ඔය 195000ට අපි පුතේ එකතු කරනවා ජංගම වත්කම් වලට ඔන ජංගම වත්කම් ටික 195000යි ඒකාවේ ණය ගැතියොයි බාණ්ඩ තොගයයි මුදල් කියන දේවලු එකතු කරලා හරි ඒ ටික එකතු කරලා ආවේ ජංගම වත්කම් ඔතන තියෙන ජංගම නොවන වත්කම මොකද්ද මෙතන තියෙන ජංගම නොවන වත්කම තමයි පුතේ ලී බඩු උපකරණ රුපියල් කීයද 35000යි රුපියල් 35000යි හරි
අන්න ඒක එන්නේ එතකොට හරි රුපියල් 35000යි හරි රුපියල් 35000යි හරි ඔන්න ගත්තා රුපියල් 35000 අපි බලමු ඔක්කොම මුළු වත්කම් කීයද කියලා මේ දෙක එකතු කරන් පස්සේ මුළු වත්කම් මේ එන්නේ මුළු වත්කම් පුතේ 230000යි හරි මුළු වත්කම් 230000යි හරි මුළු වත්කම් වෙනවා 230000 හරි හොඳයි ඊට පස්සේ මුළු වගකීම් මුළු වගකීම් අපි බලමු මුළු වගකීම් නම් පුතේ අපි ජංගම වගකීම් හොයාගත්ත ඉස්සෙල්ලා ජංගම වගකීම් වල ගානාවේ නයි හිමියෝ විතරයි 20000යි ජංගම වගකීම් දැන් මේ මේ ඇවිල්ලා වගකීම් මේ ඇවිල්ලා වත්කම් ජංගම වගකීම් ඉස්සෙල්ලා 20000යි හරි ඊට පස්සේ ජංගම නෝන වගකීම් 60000යි බැංකු ණය 60000යි ඔක්කොම කීයද 80000යි 80000යි හරි 80000යි එතකොට වගකීම් 80000යි වත්කම් 230000යි මේ පිළිවෙලින් දැක්කන පිළිතුර අහන්නේ මුලින් තියෙන්න ඕනේ 230000 දෙවෙනියට තියෙන 80000 ඒක මාරු කරලා නම් දාන්න එපා දැන් මාරු කරලා මෙතන දීලත් නැහැ මාරු කරලා තිබ්බත් ඒකට රැවටෙන්න එපා හරි මාරු කරලා තිබ්බත් ඒකට රැවටෙන්න එපා 230000යි 80000යි එන උත්තරේ පුතේ අංක 2 උත්තරේ අංක 2 හරි මේ දෙක තමයි ඉන්නේ හොඳයි හරි ඔනේ තنين පළවෙනි පේපර් එකේ කරුණු ටික ඉවර වෙනවා අපි යනවා ඊට පස්සේ දෙවෙනි එකට හරි ලකුණු එහෙම කවුරු හරි බැලුවා නම් එවන්න ලකුණු එහෙම කීයද කියලා හරි එහෙම ඔහො බැලුවා නම් එවන්න මොකද පේපර් එක මං හිතන්නේ මේ කලින්ම මේ මං එව්වනේ ඒ හින්දා බලා ගන්න පුළුවා හොඳයි හතලීට වැඩක් තියනවද කට්ටියට හතලීට වැඩියක් තියනවද හරි හොඳයි පුතේ හොඳයි හරි පේපර්ස් බලන්න අනිවාර්යයෙන්ම මේ වගේ ලකුණු බලන්න ඒක ඔයාලා දැනගන්න හරි ඒ ලකුණු ප්‍රමාණය 40න් කීයද හරි ඒක බලන්න ඒවා වැදගත් පුතේ අනිවාර්යයෙන් මූණ වෙනවනේ දැන් ලකුණු කීයද නිකන් තමන්ට තමන්ව පුතේ බලා ගන්න කීයද කියන එක හරි අනිවාර්යයෙන්ම දැන් දැන් හරි දැන් try එකක් දෙන්න මේ පාරට වඩා ඊළඟ පාර අනිවාර්යයෙන් වැඩ කරන්න හරි හොඳයි දැන් පළවෙනි එකේ ඔන්න අඩුවෙන් තිබ්බට දැන් දෙවෙනි එකේ සමහර ලායට වැඩි වෙලා තියෙනවා හොඳයි very good එහෙම තමයි වෙන්න ඕනේ සාමාන්‍ය පුතේ පුංචි දෙයක් කියන්න ලකුණු 32 කට වඩා තියාගන්න හරි දැන් කවුරු හරි කෙනෙක් මෙතන මට සමහර පුතාලා එව්වා ලකුණු 29 28 එහෙම එව්වා හරි එතකොට අනිවාර්යයෙන්ම ඔය හැමෝම ඒ 32කට වඩා අඩුවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම try කරන්න ඊළඟ papers වලදී අනිවාර්යයෙන් වැඩි ලකුණක් ගන්න. challenge එකයි වෙන්න ඕනේ හැම වෙලාවෙම. හරි. ලකුණු අනිවාර්යයෙන් ලකුණු දෙකක් තුනක් හරි ගන්න ඕනේ වැඩිපුර. කොහොම හරි එක පාර ඩෝංගල් උඩට යන්න බෑ. හරි. එක පාර යන්න බෑ. එතකොට ඒ හින්දා මතක තියාගන්න මේ අනිවාර්යයෙන්ම පුතේ කොහොම හරි කරලා මේ ලකුණු දෙක තුන හරි උඩට යන්න. කොහොම හරි. හරි. ඒක තමයි වෙන්න ඕනේ දේ. අනිවාර්යෙන් ඉතින් මොකද 32කට වඩා ගන්න කියලා කියන්නේ 32ට වඩා යනවා කියලා කියන්නේ 32 හෝ 32කට වඩා යනවා කියලා කියන්නේ පුතේ ඒකක මට්ටමක් හරි ගැටලුවක් නැහැ. මොකද 40න් 32යි කියලා කියන්නේ ඉතුරු පේපර් එකට ගන්න ඕනේ ප්‍රමාණය ලකුණු කීයද? 43යි. 60න් 43යි. හරි. ඒක ප්‍රමාණයට යන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙනවා 32කට වඩා ගන්න කට්ටියට. ඒ හින්දා කියන්නේ ඒකක් ගන්න පුළුවන් වෙන්නේ 32කට වඩා ගන්න කට්ටියට කියන එක අදහස් කරගන්න එපා. ඕන තරම් පුතේ ඔය සමහර කට්ටිය දැන් මම මේ ඕ ලෙවල් ඉවරන ගමම ඕ ලෙවල් පේපර් එක ඉවරන ගමම මම ගොඩාක් දුරට ආන්සර් ෂීට් එක දානවා ආන්සර් ෂීට් එක සාමාන්‍යයෙන් මම දානවා ඕ ලෙවල් සාමාන්‍යයෙන් ඔයාලගේ තියෙන අන්තිමටනේ අන්තිම දවසේ තිබ්බ ගම 11 මාරට ඉවරන ගම 12 මාර 12 12 මාරෙදී ආන්සර් ෂීට් එක දානවා හරි එතකොට මේ හරි එතකොට
ඔන්න එවනවා අනේ සර් මේ ලකුණු අඩු බලන්නකෝ සර් 20 මම ඒ මම සාමාන්‍යයෙන් ආන්සර් ෂීට් එක දාන්න හේතුව මතක තියාගන්න මම ආන්සර් ෂීට් එක සාමාන්‍යයෙන් දානවට අකමැති කෙනෙක් හැබැයි මම ආන්සර් ෂීට් එක දාන්න එකම හේතුව කොමර්ස් වලින් විභාගේ ඉවර වෙන හින්දා ඒක ඔළුවේ තියාගන්න මම සාමාන්‍යයෙන් ওই මැදින් තියෙන සබ්ජෙක්ට්ස් වල කෙනෙක් එහෙම මට දොසක් කියන්න බෑ හරි ඒක ඒ ගුරුවරයාගේ කැමැත්ත හරි සාමාන්‍යයෙන් මැදින් තියෙන සබ්ජෙක්ට් එකක් කියලා දන්න හරි මැදින් තියෙන සබ්ජෙක්ට් එකක එක පාරකටම ටක් ගාලා මේ ලකුණු දෙන එක මං එච්චර පිළිගන්නේ නෑ පුතේ මොකද මමත් මානසිකව වැටලා තියෙන කෙනෙක් ඔය ඒ ලෙවල්ස් ලියද්දි එහෙම ඉකෝන් පේපර් එක පළවෙනිම දවසේ තිබ්බේ ඔන්න උත්තර ටික ආවා දැන් උත්තර ටික ආවට පස්සේ නිකන් අර බලන්න නැතුව ඉන්නත් මොකද්ද වගේනේ බැලුවා බලද්දි අපිට සිල් ලකුණු අඩුයි දැන් මාර කේස් එක හරි දැන් වෙන කරන්න දෙයක් දැන් ඉතින් මාර අවුල් එන්න කරන්න දෙයක් නැහැ දැන් ඉතින් බාගෙට මෙරලා හිටියේ හරි ඒකක් ආවා කොහොම ඒකක් ආවා ඉක්මන වල හරි ඉතින් මේ අන්න ඒ ඒ ඒ අවුල එනවා හරි ඒ අවුල එනවා සමහර අයට සමහර කෙනෙක්ට පුළුවන් පුතේ නෑ හරි මේකේ අඩුවෙන්නේ දෙන්නම් ඊළඟ කේ කියලා එහෙම කරන කට්ටියත් නැතුවම නෙවෙයි ඉන්නවා හරි එහින්දා මේ සාමාන්‍යයෙන් පුළුවන් තරමක් අර ලකුණු නොබලා ඉන්න එකත් පොඩ්ඩක් හොඳයි මොකද ඒ ලකුණු බලලා මොකක් හරි අවුලක් සිදු වුණොත් ඩවුන් වෙන්නේ නැත්තම් ඔයාලා ඔයාලට ඒක ෂුවර් එකක් තියෙනවා නම් ඔයාලා ඩවුන් වෙන්නේ නැහැ නෑ මට අපි ප්‍රශ්නයක් නෑ මම අපි ලකුණු බලනවා මේක ඒ කියන්නේ ලකුණු සමහර අය ලකුණු බලා ගන්නවා දැන් ඊළඟ කේ කොච්චරක් ස්කෝ කරන්න වෙයිද මොන වගේ චැලෙන්ජ් එකක් තියෙනවද ඒක බලා ගන්න හොඳයි ඉතින් ඒකට මම සාමාන්‍යයෙන් මැදින් තියෙන සබ්ජෙක්ට් වල නම් රිසල්ට් ෂීට් ඒ කියන්නේ මාක් එක දාන එක ආන්සර් ෂීට් දාන එක එච්චර කැමතිද දැන් මොකද ගොඩාක් අය ඩවුන් වෙනවා අයියෝ ඉවරයි මුළු විභාගෙම ඉවරයි හරි එහෙම ඉන්න කට්ටිය ඉන්නවා 22 ඕ ලෙවල් වලට A+ A+ කියන එක නම් මම එහෙම සම්බන්ධයෙන් නම් තාම දැනුවත් වීමක් නැහැ එහෙම තියෙනවද අදහසක් A+ එකක් දෙනවා කියන එක එක පොඩ හොයලා බලන්න හොයලා බලලා කියන්න කියුප් එක හොඳයි පුතේ හරි අපි දෙවෙනි පේපර් එකට යන් පුංචි දෙයක් කියන්න තියෙනවා හරි පුංචි දෙයක් කියන්න තියෙනවා හරි ඉතින් මේ නෑ A+ කියලා කියන්නේ පුතේ 100ට නෙවෙයි එහෙම වුණොත් ඉතින් A+ ගන්න බෑනේ කාටවත් 100 කියන මාක් එකට නෙවෙයි A+ කියලා කියනවා නම් දෙනවා නම් දෙන්නේ සාමාන්‍ය 85 එහා එහෙම 80ට නෑ 85ට එහා වගේ එහෙම ඒක මොකක් කරයිද දැන් මේක සම්බන්ධයෙන් නම් එහෙම ලොකු මේ අවබෝධයක් නෑ එහෙම මම ආරංචියක් නෑ එහෙම හරි ඉතින් මේ 75 වඩා ඒකනේ A+ එකක් ගැන මේ කියන්නේ දැන් කට්ටිය හරි විභාගේ තව කොච්චර කල්යයිද කියලා අහලා තියෙනවා විභාගේ කල්යයක් සම්බන්ධයෙන් හිතන්න එපා කවද තියෙයිද දන්නේ හිතන්න එපා විභාගේ කවදා වෙයිද මොකක් වෙයිද කියන එක සම්බන්ධයෙන් හිතන්න එපා අපි තේපස් කරන්නේ කවද කියන්නේ කියන්න බෑ පුතේ. ඒක කොහොම වෙයිද දන්නේ නෑ. මම නම් ඇත්තටම කියන්නේ. හරි. මම ඇත්තටම කියන්නේ විභාගේ තිබ්බනම් ඉවරයක්. දෙසැම්බර් වල හරි. හරි. විභාගේ පරක් වෙන්න නිකන් සමහර අයට ගොඩක් වෙලාවට අයියෝ එපා වෙනවා මේ මගුල විභාගේ තියන්නෙත් නෑනේ කියලා හිතෙනවා. හරි. ඒකට පොඩ්ඩක් ඔන්න අර හොඳ මොටිවේට් වෙලා හිටපු කට්ටිය ඩවුන්. හරි. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා ගොඩක් හොඳයි විභාග ඉක්මනින් තියෙන එක. පෙබරවාරි වල බලාපොරොත්තු වෙමු. එහෙම නැති වුණොත් අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. හොඳයි. පුංචි දෙයක් කියන්නම් මේ දැන් සාමාන්‍යයෙන් මගෙන් ඔය කීප දෙනෙක් අහපු ප්‍රශ්න වගේත් තියෙනවා. ඉතින් ඒවටත් එක්ක දැන් පාඩම් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නම් පුතේ මම වැඩි උත්තර දෙන්න කැමති නැති කෙනෙක්. හරි. කොහොමද පාඩම් කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. හරි. මම ඒකට උත්තර ටිකක් පස්සේ දෙන්නම්. ඒ වුණාට මම සාමාන්‍යයෙන් කියන්නේ තමන්ට තමන් අනිවාර්යෙන් ආවේනිකව පාඩම් කරන විදි තියෙනවා පුතේ. හරි ආවේනිකව පාඩම් කරන විදි තියෙනවා. පුංචි දෙයක් ඕන නම් කියන්න. කරන්න ඕනේ පුළුවන් තරම් papers. හරි ඒ හින්දානේ මම කියන්නේ මේක වටිනාකම ගොඩාක් තියෙනවා මේ papers වල වටිනාකම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හරි පුළුවන් තරම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් එක එක subject එකකින් subject එකට පාඩම කියවල මම කිව්වද මන් දන්නෙත් නෑ ළඟදි හරි කමන්නේ කියන්නම්කෝ හරි පාඩම කියවලා ඒ පාඩමෙන් ප්‍රශ්න හදන්න හැම සබ්ජෙක්ට් එකකටම පුතේ ප්‍රශ්න පොතක් තියාගන්න කොමස් වල ප්‍රශ්න පොත ඔයාලා හදපු අපි දෙනේව නෙවෙයි ඔයාලා හදපු ප්‍රශ්න
හරි ඔයාලා හදපු ප්‍රශ්න පොතක් තියාගන්න පුතේ. හරි ඒක ගොඩාක් වලට වටිනවා. උත්තර ලියන්න එපා ඒවට. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න එපා. ප්‍රශ්න විතරයි. එක එක පාඩමෙන් දැන් කොමර්ස් වල එහෙම මම ඇත්තටම තියරි ක්ලාසස් වල දැන් අපි ඔන්ලයින්ම හින්දා ඕක පොඩ්ඩක් කරන්න අපහසුතාවයක් තියෙන හින්දා මේ දැන් කරන්න ඇත්තේ. නැත්නම් ඇත්තටම මට මතකයි 2018 2017 18 19 කියන හැම බැජ් 2020 බැජ් එකට දුන්නා. හරි ඔය බැජස් ටිකටම මේ දීලා තිබ්බා ප්‍රශ්න හදන්න පොතක්. තමන්ම හදන්න ඕනේ. සමහර අය 10 වසරේ පළවෙනි දවසේ දෙනවා 11 වසරේ ඉවර වෙද්දි ප්‍රශ්න 400කට 450කට එයා හදලා. හැම මං සාමාන්‍යයෙන් එක පාඩමකට ප්‍රශ්න 15ක් 20ක් හදන්න කියලා දෙනවා. අපේ පාඩම් තියෙනවනේ 20ක්. පාඩම් 20ට ප්‍රශ්න 20 ගන්න දැම්මත් එනවා පුතේ මේ ප්‍රශ්න 400ක්. හරි ඒ කියන්නේ ඇත්තටම ගොඩාක් අයට ඒක හරි කම්මැලිකම ඒ කරේ. පා වෙලා නේද අද ඕනේමද කියලා හා ඕනේ දෙන්නේ පොත දෙන්නේ. ඒ වුණාට ඇත්තටම මේ අන්තිමට දුන්න ෆීඩ්බැක් වල වැඩිපුරම තිබ්බේ ප්‍රශ්න පොත ගැන. හරි ප්‍රශ්න පොත සම්බන්ධයෙන් තිබ්බේ. ඒ කියන්නේ ප්‍රශ්න පොත සෑහෙන වටිනාකමක් මෙයාලට ගෙනාවා. මෙයාලම හදපු ප්‍රශ්න මෙයාලා ටික ටික එක්සෑම් ලඟදී ඒවට උත්තර ලියන්න ගත්තා. මෙයාලම හදපු එක. හරි ඒක ගොඩාක් වටිනවා. මං ගාවත් තිබ්බා ඒ ලෙවල් කාලේ මම කොමර්ස් කරපු ඒ ලෙවල් වලට බිස්නස් ස්ටඩීස් වලට තිබ්බා ව්‍යාපාර අධ්‍යයනයේට ප්‍රශ්න 620ක විතර පොතක්. ප්‍රශ්න 620ක පොතයි. ඒක හරි හරි විදියට මාරු විදියට වටිනාකමක් ගෙනාවා ඒක. ඒක නම් මම ගොඩක්ම කරේ. මේ ඒක දිනම් ගොඩක්ම කරේ මට උගන්වපු සර් හැමදාම ක්ලාස් එක ඉවරලා ප්‍රශ්න 10ක් දෙනවා. ටියුට් නම් මම මුකුත් නැහැ සාමාන්‍ය. ඒ දවස්වල ටියුට් තිබ්බේ නැහැ. දුන්නෙත් නැහැ. ප්‍රශ්න 10ක් කියනවා. ඒ 10 ලියා ගන්නවා. ඒ සර්ට උත්තර දෙන්න ඕනේ. මම ලියාගත්තේ ප්‍රශ්න විතරයි පොතේ. අවුරුදු දෙක ඉවරෙද්දි ප්‍රශ්න 620කට වඩා වැඩි ප්‍රමාණයක් තිබ්බා. විභාගෙ කිට්ටුවේදී මාර විදියට ඒක වටිනවා. ඒ කියන්නේ දැන් ඉස්කෝලේට අරන් ගියත් ඒක සෑහෙන ඒ කියන්නේ අපි නිකන් අර ප්‍රශ්න සා බලනවා නිකන් කාට හරි අංකයක් කියන්නේ කියලා. හරි මොනවා වුණත් අර එක්සෑම් එක කිට්ටුවේදී කොල්ලෝ ටික පාඩම් කරනවා. මම මලිදේවේ මොනවා වුණත් අර කොච්චර වීසි නඩුවත් එක්සෑම් එක ලඟදී කට්ටිය එක සෙට් එක එකදලා පාඩම් කරනවා. හරි එතකොට ඔන්න පොඩ්ඩක් ඒ පොත තියෙබ්බන් පස්සේ ඔන්න කරන්නේ අපි හැමදාම ප්‍රශ්න අංකයක් කියන්න කියලා මම කාට හරි කෙනෙක්. ඔන්න ඒ ප්‍රශ්නේ අහනවා. ඊළඟ එක්කෙනාට ඊළඟ chance එක. කොහොමෝම අහනවා. මේ හිතන්න එපා වෙයි. කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් කරන්න තියෙන වැඩ ටික exam kit වල හොඳටම කරා ඒ ප්‍රශ්න පොත් එහෙම පාවිච්චි කරලා සෑහෙන. දැන් ඔ මං මගේ එක මල්ලිට දීලා තියෙන පාඩම් කරන වැඩවල වල. එයාටත් ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේ සෑහෙන වටිනවා ඒ ප්‍රශ්න පොතක් හදාගන්න හැම මේකටම. ඒක තමයි වැඩ තියෙන්නේ. පේපර්ස් ලියද්දි කාලය කළමනාකරණය කරන්න පුතේ පේපර්ස් ලියලම තමයි පුරුදු වෙන්න ඕනේ ඇත්තටම. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පේපර්ස් එක පේපර් එක ලියද්දි තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ එක ප්‍රශ්නින් ප්‍රශ්නෙට. මම සාමාන්‍යයෙන් නම් කියන්නේ පුතේ ඔයාලා පළවෙනි පේපර් එක දැන් ඔයාලට එකටමනේ පේපර් එක දෙන්නේ. පළවෙනි පේපර් එක පුතේ ඔයාලා කොහොම හරි කරලා හරි විනාඩි 50ක් ඇතුළත ඉවර කරන්න. හරි පේපර්ස් කරන්න ඕන ඉතින් කරලම තමයි පුරුදු වෙන්න ඕනේ. හරි ඊළඟ විනාඩි 10ක් ඔන්න මෙතනින් ඉතුරු වුණා. හරි ඊළඟ දෙවෙනි පේපර් එකට තියනවා පැය 2යි විනාඩි 10ක්. හරි එතකොට ඕකේ පුතේ ඔයාලට ලකුණු 60ක් තියෙනවා. හරි ලකුණු 60ක් තියෙනවා විනාඩි 120ක් තියෙනවා. ඒ කියන්නේ එක ලකුණකට විනාඩි 2 ගන්න. එක ලකුණක් ගන්න විනාඩි 2ක් තියෙනවා. හරි එතකොට පළවෙනියට තියෙනවා ලකුණු 20 ප්‍රශ්නේ. ලකුණු 20 ප්‍රශ්නේ මේ ලකුණු 20 ප්‍රශ්නේ විනාඩි 40ක් තියෙනවා. එච්චර ගන්න එපා. විනාඩි 40ක් තියෙනවා එච්චර ගන්න බෑ. විනාඩි 30ක් 35ක් වගේ ගන්න. හරි. එතකොට BS වල තියෙන ලකුණු 8 ප්‍රශ්නනේ. ලකුණු 8 ප්‍රශ්නකට සාමාන්‍ය උපරිම දැන් මේව නම් වැඩි වෙලා යන්නේ නැහැ. BS ප්‍රශ්න වලට උපරිම විනාඩි 10කින් වගේ ලියන්න පුළුවන්. මොකද accounting ප්‍රශ්න වලට ටිකක් වැඩිපුර වෙලාව තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩුම ගානේ පැය භාගයක්වත් තියෙන්න කරගන්න ඕනේ. හරි. 10 10 20යි 60යි ගානට පය දෙක එනවා. හරි මේවා අපි ටිකක් කතා කරමු ලං වෙලා මම නිකන් හදීසියෙන් කිව්වේ. හරි හදීසියෙන් මම මේ කිව්වේ මේ 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 මේක නිකන් අවබෝධයක් අරගෙන ලොකුවට මේ ගැන හිතන්න එපා. පේපර් එකේ තියෙන ලකුණු ගානයි වෙලාවයි බලලා එක ලකුණක් ගන්න කොච්චර විනාඩි ගානක් යනවද සහ ඒක පේපර්ස් කරන්න හරියටම ටයිම් එක තියලා ඔයාලා පුතේ දැන් ටර්ම් ටෙස්ට් නෑනේ ඇත්තනො දැන් මේක පුතේ කියවුවා අනේ සර් ටර්ම් ටෙස්ට් එක ලියන්න පුළුවන් වේද කියලා. මම නම් ඇත්තටම මේ ප්‍රාර්ථනා කරන්නේ පුළුවන් වෙන්න කියලා. ටර්ම් ටෙස්ට් එකක්වත් නැතුව එක්සෑම් එකට යන්න වෙන්න එපා කවදාකවත්.
ඒ පුටුවේ ඔයාලගේ ඉස්කෝලේ ඉඳගෙන ඔය බිල්ඩින් එකක් ඇතුළේ ඉඳගෙන ඒ පේපර් එක ලියන එක්ස්පීරියන්ස් එක තියෙන්නම ඕනි. මම නම් ගොඩාක් ඒක පිළිගන්නවා තියෙන්න ඕනි. හැබැයි මෙහෙමයි හදිසි හරි ඒක එක්ස්පීරියන්ස් එක ගන්න බැරි වුණොත් කෙලින්ම පුතේ ඔයාලට විභාගෙට යන්නම ඕනි වුණොත් ගෙදර ඉඳලා තනිකර එක්සෑම් හෝල් එක වගේම කියලා හිතාගෙන පේපර්ස් කරන්න වෙනවා. හරියටම කොමර්ස් නම් හරියටම පැය තුනෙන් දෙන්න. හරි. 11 මේ මේ 8 මාරට පටන් උදේ 8 මාරට පේපර් එක ලියන්න පටන් ගත්තා නම් 11 මාර වෙද්දි ඔයා සුව කැමැත්තෙන් මේක අයින් කරලා දාන්න පේපර් එක. හරි. ඒතර වලට තේරෙනවනේ ආ අඩුයි. හරි. ඉතින් අන්න ඒකයි. ඒ හිඳ ග්‍රේඩ් 10 ඇයිට නම් chance එක තියෙයි. 11 11 වසර ඇයිට තමයි 10 වසර ඇයිට නම් chance එක තියෙයි පුතේ. හරි. හරි. ඒ හිඳ මේ අනිවාර්යයෙන් මේ වැඩ ටිකේ විදියට කරන්න. එතකොට මේ පේපර්ස් මම අර කිව්වේ මේ එක එක්කෙනාට පුතේ තමන්ටම කියලා ආවේනිකව පාඩම් කරන විදියක් තියෙනවා. ඒ පාඩම් කරන විදිය හැම වෙලෙම දකින්න. හරි. මොකද දැන් මට උදේ නැගිටලා පාඩම් කරන්න පුළුවන් වුණාට මම කිව්වොත් කාට හරි කෙනෙක්ට පුතේ ඔයා උදේ නැගිටලා පාඩම් කරන්න උදේ තමයි හොඳම කියලා සාමාන්‍ය මම නම් මන්නම් විශ්වාස කරන විදියට ඔයාලගේ පරම්පරාවේ කට්ටියට උදේ ඒ උදේ නැගිට ඉන්න අමාරුයි. රෑ පුළුවන්. අපේ ඔන්ලයින් අන්තිමට ඉන්නවා රෑ 1යි 2යි 3යි. පාන්දර හරි. සාමාන්‍යයෙන් මේ ඒක ඇත්ත කතාව. මම නම් බහුතරයක් දැකලා තියෙන්නේ රෑ තමයි ඉන්නේ. උදේ ඉන්න බෑ මම. උදේ නැගිටිද්දී ඔන්න ඔන්ලයින් ඉඳලා තියෙනවා රෑ. සමහර අයගේ බලද්දි සෑහෙන පාන්දර තමයි නිදාගෙන තියෙන්නේ. හරි. මේ ඇත්තම කියලා දානවා. හොඳයි. ඒ 10ට නිදාගන්නේ වෙන කට්ටිය. 10 10 වෙද්දි නිදාගන්නවා කියලා එක්කෙනෙක් කිව්වේ කාලයක්. හරි. එතකොට මේ ඉතින් අන්න ඒක ඒ හින්දා පුළුවන් තරමක ඒ පාඩම් කරන වෙලාව හරියට අරගෙන මේ මැනේජ් කරගෙන කරන්න. තමන්ට තමන්ම හදාගන්න පුතේ පාඩම් කරන විදිය. ඒකයි කියන්න ඕනේ. හරි. ඒක ඇත්තම ඇත්තම කතාව කිව්වොත් මේ ඒක මට කියන්න බෑ. මගේ මල්ලි දැන් අවුරුදු ගානකට කලින් මගෙන් ඇවිල්ලා ඇහුවා. අයියෝ කොහොමද පාඩම් කරන්නේ? චුට්ටක් කියන්න. ඔයා කොහොමද කරේ? මං කිව්වා මම කොහොම මම කරපු විදිය. ඉතින් උඹ උට පාඩම් කරන්න පුළුවන්. මම කරපු විදියට. බෑනේ. නේද? ඇත්තම කතාව මං කරපු විදියට එයාට පාඩම් කරන්න විදියක් නැහැ. හරි. එයා පාඩම් කරන්න උනේ එයාගේ වෙන මිස්ටයිල්. දැන් ඔන්න කියන ඒක දවස් දෙකක් තුනක් කිව්වා. දැන් හදාගෙන දැන් මගෙන් අහන්නේවත් නැහැ ජීවිතේට කොහොමද පාඩම් කරන්න ඕනේ කියලා. පාඩම් කරගෙන යනවා. හරි. ඒකයි. හරි. ඉතින් ඕ ලෙවල් පේපර්ස් නම් හදලා ඇති. ඕ ලෙවල් පේපර්ස් දැන් හදන්න ඕනේ. දැන් හදන්න අනිවාර්යෙන් ඕනේ. දැන් හදලා ඇති. අනිවාර්යෙන්. හරි. හොඳයි. ඉතින් ඔව් මම කොහොමද කරේ කියන එක සම්බන්ධව මම අර ගොඩම පුතේ ප්‍රශ්න තමයි. ඒ කියන්නේ ඇත්තටම පාඩම් ටික වෙන වෙනම අරගෙන ඒ පාඩමෙන් පාඩමට වෙන වෙනම ප්‍රශ්න කරා. හරි. ඇත්තම කතාව. ඒ කියන්නේ ඒක තමයි කරේම ගොඩක්ම. හරි. ඒ කියන්නේ මේ හරි ප්‍රශ්න ගොඩාක් අහනවා. තරහ වෙන්න එපා උත්තර දෙන්න බැරුණොත් ඈ හැමෝටම දෙන්න බැරි වෙයි. ඉතින් මේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ ගොඩක්ම මම නම් කරේ ප්‍රශ්නම තමයි පුතේ. හරි. මට හොඳට මතකයි. ඒ කියන්නේ අන්තිමට මම පුතේ ඔය මම කරා එක එක්සෑම් එකක් ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය කියලා ආයතනයක් තියෙනවා අහලා තියෙනවද? IBSL කියලා ওই චාටර්ඩ් එක ඒ වගේ ස්ලිම් ඒ වගේ ආයතන තියෙනවා IBSL කියලා. ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය. මම ඔගේ ඩිප්ලෝමා කරලා තියෙන කෙනෙක්. එතකොට මේ ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ සෙකන්ඩ් ස්ටේජ් එකේ තියෙනවා සබ්ජෙක්ට් 8ක්. හරි. සබ්ජෙක්ට් 8ක් තියෙනවා. හරි. ওই සබ්ජෙක්ට් 8න් පුතේ සාමාන්‍යයෙන් ගුරුවරු අඩුයි. එහෙම මේ ටිකක් උගන්නන ගුරුවරු අඩුයි. සබ්ජෙක්ට් 5ක්ම ගනේ තනියම. තහ පහක් කරේ තනිය වෙන මොකුත් කරේ නැහැ. මේ කොහෙන්වත් පොත් හොයාගෙන අනම්මනම් මොකුත් කරේ නැහැ. අවුරුදු 10ක පාස් පේපර්ස් ගත්තා. හරි. කෙලිම කියන්නම් කරපු විදිය අවුරුදු 10ක පාස් පේපර්ස් ගත්තා. පාස් පේපර්ස් ටික තියාගෙන තියාගෙන ගියා. හැම පාස් පේපර් එකකම නිකන් අහලා තියෙන පොදු විදියක් තියෙනවා. හරි. පාස් පේපර්ස් වල අහලා තියෙන පොදු විදියක් තියෙනවා. මේ ප්‍රශ්නේ මේ මෙතන මේ මේ විදියට මේ විදියට කියන එක තියෙනවා පුතේ. හරි. අපි කොමර්ස් වලටත් ඔක් කරමු. පොඩි ඇනලයිස් පාර්ට් එකක් දාමු. ඒ ඒ අවුරුදු වල කොහොමද ඇවිල්ලා තියෙන්නේ? ගෙස් කරමු 2021 අවුරුද්දේ කොහොමද පේපර් එක එන්නේ කියන එක. ගෙස් කරන එක විතරයි ඈ. හරි. මතක තියාගන්න.
එතකොට ඒ විදිහට කරලා ඇත්තටම මේ සබ්ජෙක්ට් පහම ඒ සබ්ජෙක්ට්ස් පහම මම පාස් වුණේ පේපර්ස් බලලා ඒ පේපර් උත්තර පත්‍රත් එක්ක තිබ්බේ ඒ උත්තර ටික පාඩම් කරලා එහෙම තමයි කරගත්තේ හරි අනේ එකයි හොඳයි එතකොට අපි හරිනේ දැන් අපි ඊළඟ කඩෙන් තව කතා කරන්න නම් කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා පේපර් එක කරන්නත් තිබේ ඒක කතා කරමු හරි ඊළඟ දවසේ අපි ඊළඟ පොඩ්ඩක් ඉතුරු ටික කතා කරමු ඊට පස්සේ හරි හොඳයි ඉතින් දෙවනි පත්‍රය වල දන්නවා සැලකිය යුතුයි කියන එක ඉතින් පොඩ්ඩක් බලන්න එක කොටසින් ප්‍රශ්න දෙකයි දෙක කොටසින් ප්‍රශ්න දෙකයි පළවෙනි එක අනිවාර්යෙන් ලියන්න ඕනේ නේද ඒවා දන්නවනේ ඒවා බලාගෙන යන්න ඈ විභාගෙට ගිහින් එහෙම අහන්න එපා මේ මොකද්ද කරන්න ඕනේ මේ කොහෙද මොකද්ද කරන්න ඕනේ කීයක් කරන්න ඕනේද කියලා අහන්න එපා ළඟ ඉන්න එකාගේ හරි එහෙම වෙන වෙලාවලුත් තියෙනවා විභාගෙට ගිහිල්ලා තමයි අහන්නේ මේ මේක කීයක් කරන්න ඕනේද කියලා ඔන්න කවුරු හරි මැඩම් කෙනෙක් එන්නේ කියලා මේක කීයක් කරන්න ඕනේද මැඩම් කියලා අහනවා හරි හොඳයි අපි බලමු මේ කියමු බලන්න හරි මම ඔහොම තියන්න උදේ ඇඳුම් මැසීමේ පාඨමාලාවක් සාර්ථකව අවසන් කළ කවුද රොෂානි සහ අමාලි 2017 ජනවාරි 1 දින ළමා කමිස සහ කලිසම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. හරි. දෙදෙනාම රුපියල් ලක්ෂ 2 බැගින් ප්‍රාග්ධනයේ දෙවූ අතර ලාභාලාභ සමසේ බෙදා ගැනීම හා අදාළ කරුණු සම්බන්ධයෙන් ලිඛිත කිවිසුමක් ඇති කරන ලදී. හරි. උත්තර ටිකක් එනවා. අපි බලමු. හරි. ඇති කරන ලදී. එදිනම එම මුදල් ඇඳුම් මැසීමේ යන්ත්‍ර හා උපකරණ මිලදී ගැනීමට යෙද වූ අතර අනිකුත් වියදම් සඳහා බැංකුවෙන් ලක්ෂ 3ක් ද වූ ලක්ෂ 3ක මුදලක් ණය මුදලක් ලබා ගන්නා ලදී. රොෂානිගේ නිවසේ කොටසක් ඇඳුම් මැසීමට යොදාගත් අතර මාසිකව 25,000ක් ගෙවීමේ එකඟතාවය මත දක්ෂ සේවිකාවක් බඳවගෙන තියෙන නිකම් කෙනෙක් නෙමෙයි දක්ෂ සේවිකාවක්. විදුලි වියදම් සඳහා ජනවාරි මාසයේදී රුපියල් 4,000ක් දැරීමට සිදුවිය. ජනවාරි මාසයේ පවසල් ළමුන්ගෙන් නිල ඇඳුම් මැසීම සඳහා විශාල ඇනුම් ප්‍රමාණයක් ලැබුණු අතර ව්‍යාපාරය පුළුල් කිරීමටද තීරණය කරන ලදී. හරි අපි බලමු දැන් මොකක්ද අපෙන් අහලා තියෙන්නේ. හොඳයි. ලකුණු 20 ප්‍රශ්නේ. ඔන්න සම්පූර්ණයෙන්ම ඕ ලෙවල් වල නම් ඉතින් චුට්ටක් දිගට අහනවා ඈ. මේ ඇවිල්ලා පුතේ 10 වසරේ දෙවනි වාරේ හින්දා තමයි ওই ඡේදේ පොඩ්ඩක් පොඩි. ඕ ලෙවල් වල නම් තියෙනවා ඉතින් ලොකු සමහරේ වගේ ලොකු හැල්ලක් තියෙනවා. පළවෙනි පිටුව පිරෙන්නම තියෙනවා කියවන්න. හදිසි වෙන්නේ නැතුව පරිස්සමෙන් කියවන්න. එහෙම පිටුවක් දැක්ක ගමන් වෙන්නේ දැකපු ගමන් බුදු අම්මෝ ගාලා කියවෙනවා. හරි? ඒ කියන්නේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ හරියට කියවන්න ඉස්සෙල්ලා පිළිවෙලකට. අවශ්‍ය වට යටින් ඉරි ගහගෙන කියවන්න. මොකද ගොඩක් අය වෙන හදිසියෙන් බාගෙට කියවනවා. බාගෙට කියවපු ගමන් දැන් ආපහු සැරයක් ඉතුරු ප්‍රශ්න වලට උත්තර ලියද්දී ආපහු කියවන්න වෙනවා. එතකොට වැඩ දෙකයි. එහෙනම් එකපාර කියවලා දාන්න. හරි. මෙම ව්‍යාපාරයේ විසින් ඉටු කර ලබන මූලික මිනිස් අවශ්‍යතාවය හා උවමනා මොනවාද? පුතේ මොකක්ද අවශ්‍යතාවය? ඇඳුම්. ඇඳුම් පැළඳුම්නේ. අවශ්‍යතාවය ඇඳුම් පැළඳුම්. ඔන්න උත්තරේ ලියා ගන්න ලියලා නැති කට්ටිය ඇඳුම් පැළඳුම් තමයි අවශ්‍යතාවය. උවමනාව. උවමනා නම් තියෙනවන්නේ. ළමා කමිස කලිසම් ඒවා. කමිස කලිසම් ඒ ඇති. හරි. ඒ ඇති. ඔන්න අවශ්‍යතාවය ඇවිල්ලා ඇඳුම් ඌමනාවය ඇවිල්ලා කලිසම් කමිස හරි දෙවෙනි එක ඉහත ව්‍යාපාරයේ අයත් වන ව්‍යාපාර සංවිධානය කුමක්ද හරි ඉහත ව්‍යාපාරයේ අයත් වන ව්‍යාපාර සංවිධානය කුමක්ද හරි අපි බලමු හරි ඔහොමම තියලා ඔන්න උත්තර ටික කියන්න මොකද්ද ව්‍යාපාර සංවිධානය පුතේ දැන් ව්‍යාපාර සංවිධාන වර්ග කීපයක් තියෙනවනේ තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර සමාගම් හරිද මෙතන මේ රජේ ව්‍යාපාරයක් නෙවෙයි ඔය තුනෙන් එකක් තමයි එන්න ඕනේ නවන හරි මොකද පුතේ ඔව් හරියට හරි හවුල් ව්‍යාපාර හවුල් ව්‍යාපාරයි රොෂානි සහ අමාලි කියන දෙන්න තමයි පටන් අරන් තියෙන්නේ හරි ඒ හින්දා ඒක හවුල් ව්‍යාපාරයක් අපි දන්නවා හවුල් ව්‍යාපාරයක අවම සමාජිකයෝ දෙන්නයි උපරිම සමාජිකයෝ 20යි තුන්වෙනි එක මෙම ව්‍යාපාරයේ සාර්ථක වීමට බලපෑ ශක්තියින් දෙකක් දක්වන්න. පුතේ ශක්තියින් තියන්නේ කොහෙද? ඔක්කොටම කලින් කියන්නේ ඒක. ශක්තියින් තියන්නේ කොහෙද?
ශක්තියින් තියෙන කොහෙද? අභ්‍යන්තර පරිසරේ. ශක්තියින් තියෙන අභ්‍යන්තර පරිසර. අපි සාමාන්‍ය හැමදාම කතා කරන දෙයක් නෙවෙන්නේ මේ ෂද්ධවත විශ්ලේෂණය කියන එක. ඒ කියන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ශක්තියින් සහ දුර්වලතා තියෙනවා පුතේ අභ්‍යන්තර පරිසරේ අත අත කියන්නේ අවස්ථා හා තර්ජන දිනා බාහිර පරිසරේ. හරි දැන් අභ්‍යන්තර පරිසරේ කවුද ඉන්නේ? අභ්‍යන්තර පරිසරේ ඉන්නවා සාමාන්‍ය අපි මේක අයින් කරමු. අභ්‍යන්තර පරිසරේ ඉන්නවා අයිතිකරු සේවකයෝ කළමනාකරු. හරි. අයිතිකරු සේවකයෝ කළමනාකරු. හරි. එහෙම ඉන්නවා. එතකොට ඔව් හරිද හරි. එතකොට අපි බලමු මේ දැන් මේ අයිතිකරු කළමනාකරු සහ සේවකයන්ගේ තියෙන ශක්තියින් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ පුතේ. කවුද දැන් මොනවද තියෙන ශක්තියින්? ආ මේ තියෙන්නේ පළවෙනියට පටන් ගද්දිම මොකද්ද? ඔව් හරියට හරි. පුතේ ඇඳුම් මැසීමේ පාඨමාලාවක් සාර්ථකව අවසන් කර තිබීම ඔන්න එක ශක්තියක්. ඇඳුම් මැසීමේ පාඨමාලාවක් සාර්ථකව අවසන් කර තිබීම කවුද කියලාත් ලියමු. නැත්තම් ටිකක් බලයින් මේ එහෙම ලියන්න ඕනේ දැන් කවුද කියන එක. රොෂානි සහ මාලි විසින් ඇඳුම් මැසීමේ පාඨමාලාවක් සාර්ථකව අවසන් කර තිබීම. ඒක එකක්. හරි. අනිත් එක අර මං කිව්වා නේද මේ නිකම්ම නිකන් එක්කෙනෙක් මේ බදවගෙන තියෙන කවුද? දක්ෂ සේවිකාවක්. දක්ෂ සේවිකාවක් සේවයට බඳවා ගැනීම. හරි. හොඳ වැඩෙක්. දක්ෂ සේවිකාවක් ඔන්න සේවයට බඳවාගෙන තියෙනවා. ඔන්න ශක්තියින් දෙක පුතේ. කැමතිනම් ලියන්න පුළුවන්. ලක්ෂ දෙක ගානේ ප්‍රාග්ධනයක් දාලානේ. සාමාන්‍යයෙන් ඉතින් එයක් හොඳ ප්‍රාග්ධනයක් ඉතින් සාමාන්‍යයෙන් ආ මේ දවස්වල නම් ඉතින් ලක්ෂ දෙකෙන් මං හිතන්නේ මහාන මැෂින් එකක්වත් ගන්නම් වෙන්නේ නැහැ. හරි. අපි නිකන් ඕනනම් කැමති නම් මූල්‍ය ශක්තියක් තිබීම කියලා ලියන්නත් ගැටලුවක් නැහැ. මොකද ලක්ෂ තුනකුත් ණය හම්බෙන හින්දා. හරි. හතරවෙනි එක. ඉහත ව්‍යාපාරය අරමුණ හා පරිමාණය අනුව වෙන වෙනම වර්ග කර දක්වන්න. වෙන වෙනම වර්ග කර දක්වන්න. හරි. මම මේ 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 ප්‍රශ්නෙට උත්තරේ කියලා ආයසරයක් අර හතරටම කියපු උත්තර ටික කියනවා පුතේ. කවුරු හරි කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. හැබැයි ආයි කියන්න ඊට පස්සේ. හරි. මොකද්ද මේ? දැන් මේ අරමුණ සහ පරිමාණය අනුව පුතේ මොකද්ද මේ ව්‍යාපාරය? ඉහත ව්‍යාපාරය අරමුණ සහ පරිමාණය අනුව. දැන් ඇත්තටම කිව්වොත් දැන් මේක මේක අරමුණ තමයි පුතේ. ලාභ ලැබීමේ අරමුණ නිකන් කරන්නේ නෑනේ. ඇඳුම් අහනවද නිකන්? ලාභ ලැබීමේ අරමුණ පරිමාණය සේවකව එක්කෙනයි ඉන්නේ එහිඳ මොකද්ද සුළු පරිමාණ ව්‍යාපාරයක් සුළු හා මධ්‍ය පරිමාණ කියලා ලිව්වත් කමක් නැහැ හරියටම ගත්තොත් ඉතින් සුළු පරිමාණ ව්‍යාපාරයක් පුතේ සුළු පරිමාණ ව්‍යාපාරයක් සුළු පරිමාණ ව්‍යාපාරය හරි මම ඒ සම්බන්ධයෙන් ආපහු කියන්නම් ඔන්න උත්තර පළවෙනි එක ඉඳලා මූලික මිනිස් අවශ්‍යතාවය අහලා ඇහුවා අපෙන් ඇඳුම් පැනඳුම් ඌමනාව තමයි කමස කලිසම් ඉහත ව්‍යාපාරය ඇතුණු ව්‍යාපාර සංවිධානය කුමක්ද කියන එකට උත්තරේ පුතේ හවුල් ව්‍යාපාර හවුල් ව්‍යාපාර එතකොට අපෙන් අහලා තිබ්බ ශක්තියින් දෙකක් දක්වන්න කියන එක ශක්තියින් දෙක තමයි ඇඳුම් මැසීමේ පාඨමාලාවක් සාර්ථකව අවසන් කර තිබීම ඊට පස්සේ දක්ෂ සේවිකාවක් හරි දක්ෂ සේවිකාවක් බඳවා ගන්නා ලදී. හරි දක්ෂ සේවිකාවක් බඳවා ගන්නා ලදී. ඒක. හරි. හොඳයි. ඊට පස්සේ කිව්වේ අරමුණ සහ පරිමාණය යන අරමුණ අනුව ව්‍යාපාරය වර්ග කරන පොදේ ලාභ අරමුණු කරගත් පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කරනවා සුළු පරිමාණ ව්‍යාපාර. සුළු පරිමාණ ව්‍යාපාර. හරි හොඳයි. අර ඉස්රින්ෂා කන්ට්‍රෝලින් දාන්න එපා. හරි. ප්‍රශ්න පේන්නේ පැහැදිලි නැහැ එතකොට. පේන්නේ නැහැ. ඉස්රින්ෂා කන්ට්‍රෝලින් දාන්න එපා. සමහර දැනුව නොදැනුවත් ඔබනවා වෙන්න පුළුවන්. දාන්න එපා ඒක. හරි. හොඳයි. ඊට පස්සේ පුතේ පස්වෙනි එක. පස්වෙනි එක වෙනත් ව්‍යාපාර සංවිධාන හා සසඳා බලන විට. අපි බලමු පස්වෙනි එක. වෙනත් ව්‍යාපාර සංවිධාන හා සසඳා බලන විට මෙම ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ දක්නට ඇති අවාසි දෙකක්. හරි. අවාසි දෙකක්. පුතේ මොකක්ද? දැන් වෙන අනිකුත් ව්‍යා දැන් මොකක්ද මේ ව්‍යාපාර සංවිධාන ක්‍රමය? මේක ඇවිල්ලා හවුල් ව්‍යාපාරයක්.
හවුල් ව්‍යාපාරයේ තියෙන අවාසි මොනවද? අන්න ඒක අපි ලියන්න ඕනේ. මොනවද හවුල් ව්‍යාපාරයේ තියෙන අවාසි? ඔව්. හවුල් ව්‍යාපාරයක් ඇවිල්ලා පුතේ අසීමිතව වගකීමක් තියෙනවා. අසීමිත වගකීම. එතකොට තව හැබැයි මේ අනිකුත් ව්‍යාපාරත් එක්ක සංසන්දනය කරද්දි කියලා අහලා තියෙනවා. අපි බලමු මේ සසදා බලන විට අනිකුත් ඒවත් එක්ක බලද්දි බලන එක බලද්දි පුතේ මේව අපිට සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලියන්න ගැටලුවක් තියෙනවා. ගොඩාක් හොඳම උත්තර ටික කියන්නද? හොඳම උත්තර ටික තමයි පුතේ තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නොමැතිවීම. හරි. තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නොමැතිවීම. මේ මොකද අනිකුත් ව්‍යාපාරත් එක්ක බලද්දි මේකේ තියෙන අවාසිය. ඒ කියන්නේ අනිත් සාමාන්‍ය මේකේ පොඩ අදහස් වෙනවා පුතේ අනිත් ව්‍යාපාරවල නැති මේ ව්‍යාපාරයේ තියෙන ටිකක් ඒ වගේ අහලා තියෙන්නේ. හරි. ගැටලුවක් නැහැ. ඒක ප්‍රධාන වශයෙන්ම දක්වලා නැහැ. හරි. එතකොට මේ අව්‍යාපාරික රහස් පිටතට ගලා යාම මේකත් ගන්න පුළුවන්. ව්‍යාපාරයේ රහස් පිටතට ගලා යාම. එතකොට තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නොමැතිවීම. හවුල් කරුවන් අතර මතභේද ඇතිවීම. අන්න ඒ වගේ ලියන්න ටිකක් අනිත් ඒවත් එක්ක බලද්දි මේ ව්‍යාපාරවල විතරක් තියෙන ඒවා. හරි. දැන් මේ අපිට මේ සාමාන්‍ය ටික ලියන්න පුළුවන්. අසීමිත වගකීම, අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම, ලාභයේ බෙදී යාම, නෛතික පුද්ගලභාවයක් නොමැතිවීම. ඒව ලියන්න පුළුවන්. ඒවා දැන් තනි පුද්ගල ව්‍යාපාරවලත් ඒ ටික නම් තියෙනවනේ. හරි. ඒ හින්දා ඒ ටික ලියන්න නැතුව පුළුවන් තරම් අර මම කියපු ටික. තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නොමැතිවීම. හරි. හවුල් කරුවන් අතර මතභේද ඇතිවීම. අන්න ඒ වගේ පොඩ්ඩක් භාවිතා කරන්න. හරි. හොඳයි. ඊට පස්සේ ඊළඟ එක මෙම ව්‍යාපාරයේ ආරම්භයේ සිටම මතභේද වලින් තොරව පවත්වාගෙන යාම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගය කුමක්ද? මොකද්ද මෙයා ගන්න ක්‍රියාමාර්ගය? මෙයලා දෙන්නම ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මෙම ව්‍යාපාරයේ ආරම්භයේ සිටම මතභේද වලින් තොරව පවත්වාගෙන යාම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගය කුමක්ද? පුතේ මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? ලිඛිත ගිවිසුමක් පටන් ගත්තානේ. ලිඛිත ගිවිසුමක් පටන් ගත්තා. අන්න ඒක තමයි හරියටම ලිඛිත ගිවිසුම. අපි ඔකට කියනවා හවුල් ඔප්පුව කියලා. හරි. හවුල් ඔප්පුව කියලා කියනවා. දැන් මෙහෙමනේ පුතේ, හවුල් ගිවිසුමක් ආරම්භ කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා. එකක් වාචිකව, අනිත් එක ලිඛිතව, අනිත් එක අපි කියනවා ව්‍යංගයෙන් කියලා. ව්‍යංගයෙන් කියලා කියනවා. ඒ කියන්නේ ඇඟවීමෙන් කියලා අපි කියනවා. හරි. වාචිකව, ලිඛිතව, ව්‍යංගයෙන්. හරි. ඇඟවීමෙන්. මොකද්ද මේ කියන්නේ? දැන් වාචිකව කියලා කියන්නේ හිතන්න කවුරු හරි කෙනෙක් එක්ක ඔන්න හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නවා, කතා වෙලා පටන් ගන්න. හරි. අම්මේ දරුණුම දෙයක්. හරි. කතා වෙලා පටන් ගන්න ඒවා. අයි තව ටිකකින් කිව්වොත් එහෙම නෑ, එහෙම කිව්වේ නෑ කියලා. හරි. එහෙම කිව්වේ නෑ කියලා කිව්වොත් එහෙම. හරි. මං අර පස්වෙනි එකට උත්තරේ කියන්නම් පුතේ, ඊළඟ එකත් කතා කරලා. හරි. මිනිස්සුනේ ඔය එක තමයි. හරි. දැන් නාටකංකාරයෝ කියන්නේ හාමුදුරු එහෙම. හරි. ඉතින් මේ මොකද්ද මතක තියාගන්න, මේ හවුල් ගිවිසුම වාචිකව පටන් ගත්තොත් පුතේ, දැන් හිතන්න අපි වාචිකව කියන්නේ අපි කියනවා. හරි. මේ විදියට ප්‍රාග්ධනය යොදමු. මේ විදියට ලාභය බෙදාගමු. ප්‍රශ්නයක් ආවොත් මේ විදියට කරමු. හරි. දැන් අපි හිතමු ලාභයේ 50-50 බෙදාගන්න කතා වෙනවා. කතා වෙලා ඔන්න එක්කෙනෙක් කියනවා, බෑ දැන් ලාභය බෙදාගද්දි කියනවා මට 60%ක් ඕන. මම මහන්සි වුණා මේ ව්‍යාපාරයට, මට 60%ක් ඕන. එයා කියනවා, බෑ 50%ටනේ පොරොන්දු වුනේ. එයා කියනවා, නෑ 50%ට පොරොන්දු වුණා 60%ක් ඕනේ කියලා. දැන් ඔන්න පොන්න ගැටලුව. දැන් ඔක ලියලා තිබ්බනම් ලිඛිතව ප්‍රශ්නයක් නෑනේ. කෙලින්ම කියන්න පුළුවන්, ඔයා මෙතන අස්සම් කරලා තියනවා මේක ගන්න, නැත්තම් මේක මම ගන්නවා මේක. මේක ගන්නව නම් ගන්න, නැත්තම් නිකන් අස්සම් කරලා දෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ලිඛිතව ගත්තා. හරි. ලිඛිතව කියන්නේ ඕනෑම විදියකට ඒක ලියලා තියෙනවා. හරි. අපි සාමාන්‍යයෙන් කියනවනේ පුතේ, මේ ආරම්භක ප්‍රාග්ධනය, හවුල් ව්‍යාපාරයේ මුලින්ම දාන ප්‍රාග්ධනය, ආරම්භක ප්‍රාග්ධනය රුපියල් කීයට වඩා වැඩි නන්ද?
ඊට වඩා වැඩි නේද? ඔව්. 18ට වඩා හරියට හරි. 18ට වඩා වැඩි නම් එය ලිඛිත ගිවිසුමකින් ආරම්භ කළ යුතුයි කියලා කොහෙද තියෙන්නේ? 1840 වංචා වැළැක්වීමේ ආඥා පනතේ. හරි. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 18ට වඩා වැඩි නම් 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත යටතේ පුතේ ලිඛිත ගිවිසුමකින් ආරම්භ කරන්න ඕනේ. හරි. ලිඛිත ගිවිසුමකින් ආරම්භ කරන්න ඕනේ. ඔව් රජිනගේ කාලේ එකක් තමයි. ඒ කියන්නේ ආඥා පනතක් කියලා කියන්නේ. මතකයි නේ? හොඳයි. ඉතින් මේ ඔන්න වාචිකව ලිඛිතව ව්‍යංගයෙන්. හරි. එතකොට දැන් පුතේ දැන් මෙතන ලිඛිතවනේ පටන් ගන්න තියෙන. ඒක තමයි හොඳම දේ. අපි මේ ලිඛිතව පටන් ගන්න එකට තව නමක් කියනවා. මොකක්ද ඒ කියන්නේ? මොකක් කියලාද කියන්නේ? ලිඛිතව පටන් ගන්න එකට? ඔව්. හවුල් ඔප්පුව. ලිඛිතව පටන් ගන්න එකට අපි හවුල් ඔප්පුව කියලා කියනවා. හරි. අරක මම පොඩ්ඩක් ලියන්නම් ඕන. 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත පුතේ. මම දැන් අහලා තියෙනවා මේ අච්චුපතේ කොහෙද තියෙන කියලා. හවුල් ව්‍යාපාර කියන මාතෘකාව තියෙන. ඒකේ අන්තිම ඡේදේ තියෙනවා. හවුල් ව්‍යාපාර කියන මාතෘකාව යටතේ පිටුවේ අන්තිම කොටසේ තියෙනවා පුතේ. මේ සම්බන්ධයෙන් කියවන්න. ඒක කියවන්න අනිවාර්යයි. හරි. හොඳයි. හවුල් ඔප්පුවක් කියලා කියනවා ලිඛිතය. ඉතින් ඇත්තටම මෙතන හොඳම දේ තමයි පුතේ ලිඛිත කිවිසුමකින් ව්‍යාපාරය ආරම්භ කිරීම. හරි. ලිඛිත කිවිසුමකින් ව්‍යාපාරය ආරම්භ කිරීම. හරි. හොඳයි. ඒ ඇවිල්ලා 6 වෙනි එකට උත්තරේ ලිඛිත කිවිසුමකින් ව්‍යාපාරය ආරම්භ කිරීම. 5 වෙනි එකට උත්තරේ අහලා තිබ්බා. හරි. මේ අහගන්න කරගන්න හැම වෙලෙම 5 වෙනි එකට අවාසි දෙකක් ලියලා තියෙනවා. ඔය මේ මේක කියන්න බැරුණානේ ව්‍යංගෙන් කියලා. ආයෙකත් කියලා ඉන්න. හොඳේලාට මතක් කරේ. ව්‍යංගෙන් කියලා කියන්නේ පුතේ. හරි. ව්‍යංගෙන් කියලා කියන්නේ දැන් හිතන්න දැන් අපි හිතමු සහෝදරයෝ දෙන්නෙක්. හරි. එදිනම දැන් මටත් මල්ලි කෙනෙක් ඉන්නවා. දැන් මම බිස්නස් එකක් කරගෙන යනවා. හරි. 6ට උත්තරේ තමයි පුතේ ලිඛිත කිවිසුමකින් ආරම්භ කිරීම කියන එක. ඒ තමයි කිව්වේ. හරි. පුතේ 5 වෙනි එකනේ සෝරි. මේකට හරි. 6ට උත්තරේ ලිඛිත කිවිසුමකින් ආරම්භ කිරීම. මේකට මේ ව්‍යංගෙන් කියලා කියන්නේ පුතේ මේ කියන්නේ හිතන්නකො සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. දැන් මට මල්ලි ඉන්නවා. හරි. හිතන්න දැන් මම ව්‍යාපාරයක් කරගෙන යද්දී ඔන්න මල්ලි ඇවිල්ලා මට කියනවා අයියේ මේ සල්ලි වගේක් තියෙනවා මං ගාව එකතු කරගත්ත සල්ලි ටික මේ ටික ඔය තිබ්බ කියලා වැඩකුත් නැහැනේ. ඔයා හරි වැඩක් ගන්න කියලා දෙනවා. කියන්න බෑ ඉතින් එහෙමත් මල්ලිලා ඉන්න පුළුවන් අයියලා මල්ලිලා. හරි. මටත් නම් ප්‍රශ්නයක් නැහැ එහෙම. හරි. ඉතින් කොහොම හරි ඔන්න සල්ලි ටික දුන්නා. හරි මමත් ඉතින් එපා කියලා හරි මං ගන්නවා. අරගෙන දැන් මාත් කල්පනා කරනවා මේ හරියන්නේ නැහැ මේ සල්ලි ටිකු දුන්නනේ. අවුරුද්ද අවසානයේ ලාභය බලද්දී මං ලාභෙන් කොටසක් දෙනවා මල්ලිට. හරි. මල්ලිත් එපා කිය කී හරි ගත්තා. කියලා ඉතින්. ඊපස්සේ ඔන්න ටික දවසක් යද්දි තවත් යාගාව සල්ලි වගේක් එකතු වෙලා ආපහු දෙනවා මට. මේ ටිකත් අයිය ගන්නකෝ කමක් නැහැ කියලා. දැන් මම ආපහු ලාභය දෙනවා. දැන් උන්වහම මං එයාව ව්‍යාපාරේ තීරණ ගද්දි ගන්නවා. මෙහෙම කරමුද මේ විදියට කරමුද? මෙහෙම කරමුද මල්ලි මොකද කරන්න කියලා? දන්නේම නැතුව පුතේ මේක වාචිකව කතා වුණෙත් නෑ කොහෙන්වත් ලිඛිතව කොහෙවත් ලියලත් නෑ ඉබේම පුතේ ඉබේම හවුල් ව්‍යාපාරයක් ඇති වුණා. එහෙම වෙනවා සාමාන්‍ය විශේෂයෙන්ම සහෝදර සහෝදරියෝ අතර එහෙම වෙනවා. ඉතින් ආයේ මොකද ඕක ලිඛිතව වියංග වාචිකව ලියන්න දෙයක් නෑනේ. මේ ලිඛිතව ලියන්න දෙයක් නෑනේ. එනවා එහෙම. හරි. හොඳයි. එතකොට හරි ඒකට උත්තරේ එහෙනම් ලිඛිතව ලිඛිත කිවිසුමක් ආරම්භ කිරීම. හරි. පස්වෙනිකට උත්තරේ මම පොඩ්ඩක් කියන්නම්. මේ පස්වෙනිකට උත්තරය දැන් කියන්නේ පස්වෙනිකට උත්තරේ අපි දැම්ම ওই සීමිත අසීමිත වගකීම ඊට පස්සේ මේ හවුල් කරුවන් අතර මතභේද ඇතිවීම ස්වාධීන තීරණ ගත නොහැකි වීම කියලා තමයි ඒකට කිව්වේ. ඊපස්සේ 6 වෙනි එකට මේ කිව්වේ ලිඛිත කිවිසුමකින් ආරම්භ කිරීම. 7. හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් හැමදාම එන ප්‍රශ්නයක්. හරි. 2007 1/1 දිනට පුතේ හොඳට දිනේ බලාගන්න. ජනවාරි 1වෙනිදාට. හරි. ඔහොම කිව්වට පස්සේ ජනවාරි 1වෙනිදා නෙමෙයි
දිනේ බලන්නේ අර මුළු ඡේදෙම තියෙන ගණන් ටික ඔයාලා දානවා අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නේ. හරි දිනේ ඔයාලට අදාළ නැහැ. ඔයාලා දාගෙන දාගෙන යනවා ඔක්කොම ටික. දැන් මේක නම් කොහොමද තියෙන්නේ මං හිතන්නේ මේ ජනවාරි පළවෙනිදා උන දේවල් ටිකක්ම තමයි. හරි අපි බලමු දැන් මොනවද මේ ජනවාරි පළවෙනිදා වෙලා තියෙන්නේ කියලා. 2017 ජනවාරි 1 දින ළමා කමිස සහ කලිසම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කරා. දෙදෙනාම ලක්ෂ 2 බැගින් යෙදවූ අතර ලාභාලාභ සමසේ බෙදා ගැනීම සම්බන්ධයෙන් ලිඛිත කිවිසුමක් ඇති කරා. හරි එදිනම ඔන්න තියෙනවා මේ එදිනම එම මුදල් ඇඳුම් මැසීමේ යන්ත්‍ර සහ උපකරණ මිලදී ගැනීමට යෙදවූ අතර එදාම අරගෙන පුතේ ඒකම අරගෙන එදිනම අනිකුත් වියදම් සඳහා බැංකුවෙන් ලක්ෂ 3ක ණය මුදලක් ලබා ගන්නා ලදී. හරි ලබා ගන්නා ලදී. හරි දැන් එච්චරයි. අනිත්‍යව නැහැ. දැන් මේ විදුලි වියදම් සඳහා ජනවාරි පළෙන්ද බිල එන්නේ නැහනේ. ජනවාරි මාස බිල එන්නේ අන්තිමටනේ. මාසික 25000 ගෙව්වේ නැහැ. තාම ගෙවීමේ පදනම මත ගත්තේ. ආ එතකොට මොකද උනේ? ලක්ෂ 2 බැගින් ඔන්න බුදු අපි ඒක ලියාගමු. වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. දැන් ඔතනත් ගොඩක් දුරට පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. ඔයාලගේ අතින් මේ අංක 1 ඕනේ නිකන් තරු ලකුණක් දාමු. වැරද්දක් වෙන්න පුළුවන් ඔයාලගේ අතින්. දැන් දෙදෙනාම ලක්ෂ 2 බැගින් දාන දැම්ම කියලානේ කියන්නේ. ගොඩක් අය ඕකට දාන්නේ කෙලින්ම වත්කම් වැඩි වුණා ලක්ෂ 2කින් හිමිකම් වැඩි වුණා ලක්ෂ 2කින් කියලා. දෙන්නම ලක්ෂ 2 ගානේ දානවනේ. හරි ලක්ෂ 2 ගානේ දානවා. එතකොට ලක්ෂ 4යි පුතේ. ඕක එකපාරට මේ තියෙන ගාන දිහා බලලා ඔන්න පස්සේම තමයි ගෙදර ආවම පස්සේ තමයි මතක් වෙන්නේ. පේපර් එක ලියලා ගෙදර ආවම පස්සේ තමයි මතක් වෙන්නේ එතනට දැම්මේ ලක්ෂ 2ද 4ද කියලා. දැන් ගෙදර ආවට පස්සේ මේක ඔළුවට එනවා. එතකොට ඉතින් වෙන්න ඕනේ හරිය වෙලා. හරි. හිඳ මත අර ඔයාලට අවබෝධය තියෙනවා. අර සමහර ගොඩක් වෙලාවට වෙන්නේ හදීසිය වැඩි කමට වරද්ද ගන්න එක. හරි. දැන් මෙතන ලක්ෂ 2 බැගින් දෙන්නම දැම්ම කිව්වන් පස්සේ පුතේ මුදල් වැඩි වෙන්න ඕනේ ලක්ෂ 4කින් නේ. මුදල් වැඩි වෙන්න ඕනේ ලක්ෂ 4කින්. ඔන්න මුදල් වැඩි වෙනවා ලක්ෂ 4කින්. හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 4කින්. හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 4කින්. වගකීම් වල කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරි. වගකීම් වල කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් මෙහෙමයි. මේ කට්ටිය කියනවා එදාම යන්ත්‍ර උපකරණ අරගන්න මේ ලක්ෂ 4ම දාලා. හරි. ලක්ෂ 4ම දාලා යන්ත්‍රෝපකරණ ගන්න. හරි. පුතේ මේකට වගුවක් අඳින්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. නිකන් හොඳයි නිකන් මේ පොඩි ඉරි තුනක් වගේ ගහගත්තා නම් හොඳයි. ඒක පිළිවෙලයිනේ පැහැදිලිනේ. ඒ හින්දා සම්පූර්ණ වගුවක් ඕනේ නැහැ පුතේ. ඒ හපු එක හොඳයි ඇත්තටම. සම්පූර්ණ වගුවක් ඕනේ නැහැ. ඉරි තුනක් විතර ගහගන්න. ඒක පැහැදිලිනේ වෙන වෙනම පේනවනේ. මෙහෙම ලිව්වත් කමක් නැහැ. දැන් එදාම පුතේ මේ සල්ලි දීලා හරි අරගෙන තියෙනවා මේ ඍණ ලකුණ වෙනුවට මම පාවිච්චි කරනවා මෙතනදී වරහන. ඍණ ලකුණ වෙනුවට වරහන පාවිච්චි කරන්නේ කෝ ඍණ කියලා අහන්න එපා. හරි සම්පූර්ණ මුදල් ටික දීලා මොනවද අරන් තියෙන්නේ? ඔන්න මුදල් කියන වත්කම ගිහිල්ලා මොනවද යන්ත්‍ර කියන වත්කම වැඩි වුණා. මුදල් කියන වත්කම ගියා. යන්ත්‍ර කියන වත්කම වැඩි වුණා. හිමිකම් වලටයි වගකීම් වලටයි කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරි. මුදල් කියන වත්කම ගියා. යන්ත්‍ර කියන වත්කම ගත්තා. නෑ එහෙම වගුවක් ගහන්න ඕනේ ප්‍රශ්න කියලා නෑ පුතේ. වගුවක් දීලා තියෙනවනේ. දැන් මේ වගේ ගණන් වල වගු දෙන්නේ නැහැ. අර වෙනම නිකම් ගිනුම් කරන ප්‍රශ්න වලට මේ මේකේ තියෙනවා. වගු දීලා තියෙනවනේ. එතකොට ගහන්න. එතකොට ගහලා හදන්න. හරි. එම ලොකු ගැටලුවක් නෑ වගුව ගැහුවත් නැද්ද කියන එක සම්බන්ධයෙන්. හරි. හරි. ඊළඟට ඔන්න දැන් මේ මේකත් දාන්න ඕනේ. මේක ගොඩක් අයට අමතක වෙයි. මොකද මේක කෙලින්ම තියෙනවා. එදිනම දැන් අපිට කියන්නේ කෙලින්ම 1x1 දිනට මෙම ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයනේ. 1x1 දිගට. එතකොට 1x1 සිද්ධ වුණ සියලුම දේවල් දාන්න ඕනේ. ගොඩක් අය මේ පේපර් එකේදී දාන්නේ මෙන්න මේකයි. මේක දාන්න අමතක වෙනවා. ඊළඟ ණයගත් එකයි. මේක දාන්න ඕනේ. හරි. අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ මේ ණය ගන්න ඕනේ ලක්ෂ 3ක් ණය ගන්නවා. ණය කියලා ඉතින් හම්බ වෙන්නේ මුදල්නේ. ඔන්න මුදල් වැඩි වෙනවා පුතේ ලක්ෂ 3කින්.
මුදල් වැඩි වෙනවා ලක්ෂ 3කින් හිමිකම වෙනසක් නැහැ වගකීම් වැඩි වෙනවා ලක්ෂ 3කින් මොනවා කියලාද බැංකු ණය කියලා බැංකු ණය කියලා ඔන්න ඔය විදියට එන්නේ ඒ විදියට තමයි එන්නේ හරි ලියාගන්න එකතු දාන්න ඕනේ නැහැ අපි දැම්මත් කමකුත් නැහැ මේ අර එකයි එක දිනට අහලා තිනවනේ දේ දවසට ගිණුම් කරන සමීකරණ යගයන් සහිතව දක්වන්න කියලා එකතු දාන්න එකතු දාමු හොඳයි ඒක එකතු දාමු අපි ලක්ෂ 4යි ඊට පස්සේ 4ක් ගියා අපෝ 4ක් ආවා ලක්ෂ 3යි එතකොට මෙතන ලක්ෂ 7ක් තියෙන්නේ ලක්ෂ 7ක් වත්තම් ඒකෙන් 4ක් හිමිකම ඒකෙන් 3ක් ණය ඔච්චරයි ලියන්න වෙලාව දෙන්නේ හරි හරි අපි ඊළඟට යනවා පුතේ මෙම ව්‍යාපාරයේ ජංගම නොවන වගකීම් අගයන් සහිතව දක්වන්න මොකද්ද පුතේ ජංගම ජංගම නොවන වගකීම් මොකද්ද මොකද්ද ජංගම නොවන වගකීම මොකද්ද ජංගම නොවන වගකීම ඔව් උත්තර ගොඩක් එනවා මේ ලක්ෂ 4 ආපු හැටි දහන්නේ මගෙන් මේ තියෙන මේ ලක්ෂ 4 මේ ටික එකතුව මේ බැංකු ණය ඔව් පුතේ ජංගම නොවන වගකීම තමයි බැංකු ණය බැංකු ණය ලක්ෂ 3යි අගයන් සහිතව ලියන්න ඕනේ බැංකු ණය ලක්ෂ 3යි මේ තියෙන්නේ ලියන්න ඕනේ කෙලින්ම අගයන් සහිතව බැංකු ණය ලක්ෂ 3යි හරි බැංකු ණය ලක්ෂ 3යි බැංකු ණය ලක්ෂ 3යි හරි ඒක හරි ඊට පස්සේ ඊළඟ එක පුතේ අයිතිකරුවන්ගේ හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනු දෙකක් දක්වන්න අයිතිකරුගේ හිමිකම පුතේ හිමිකම අඩු වෙන්නේ මොනවා හින්දාද හිමිකම අඩු වෙන්නේ ගැනිලි සහ වියදම් හින්දා හරි හිමි ව්‍යාපාරයක අයිතිකරුගේ හිමිකම අඩු වෙන්න හේතු දෙකක් තියෙනවා හරි මේ නම්වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ හේතු දෙක තමයි පුතේ ගැනිලි සහ වියදම් එතකොට මෙතන ගැනිලි මේ කොහෙවත් ගැනිලි නෑ හැබැයි පුතේ මෙන්න මෙතන තියෙනවා වියදම් මොනවද මේ රොෂානිගේ නිවසේ අනේ රොෂානිගේ නිවසේ එක වැඩක් නෑනේ හා රුපියල් 25000ක මාසික වැටුප හරි කාටද මෙන්න මේ සේවිකාවට දක්ෂ සේවිකාවට ගෙවනවා කියනවනේ හරි ඔයාලා ලියන්න වැටුප් රුපියල් 25000යි වැටුප් රුපියල් 25000යි වැටුප් රුපියල් 25000යි එතන අනිත් එක මොකද්ද විදුලි වියදම් රුපියල් 4000යි වැටුප් රුපියල් 25000යි විදුලි වියදම් රුපියල් 4000යි රුපියල් 4000යි පුතේ රුපියල් 4000යි හරි හොඳයි අවසාන 10 වෙනි ප්‍රශ්නය විදුලි වියදම් ගෙවීමට අදාළ ද්විත්ව සටහන හරි විදුලි වියදම් ගෙවීමට අදාළ ද්විත්ව සටහන ඒ කියන්නේ හර වෙන්නේ කොහාටද බැර වෙන්නේ කොහාටද කියන එක සම්ම පුතේ විදුලි වියදම් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද මේ මේ පහෙන් මොකද්ද මේක සාමාන්‍යයෙන් මම පැත්තකින් ලියා ගන්න දෙයක් නේ ඒ පහෙන් මොකද්ද විදුලි වියදම් ඔව් විදුලි ඔව් නමේම තියෙනවනේ කියලාත් අහලා තියෙනවා හරියට හරි නමේම තියෙනවා විදුලි වියදම් කියලා නහන්නේ ඉතින් වියදමක් විදුලි වියදම් කියන්නේ හරි මතක තියාගන්න මේ උත්තර කීපයක් මම දැක්ක වැරදියට ඇවිල්ලා තියෙනවා හරියට මතක තියාගන්න විදුලි නෑ මම ඔක ඇහුවේ මොකද දන්නවද විදුලි වියදම ගොඩක් අය හිතනවා අර ගෙවන්න තියෙන හින්දා මේක වගකීමක් වෙනවා කියලා හරි මම ඒකයි කියන්නේ අර අර සෙමිනාවල් සෙමිනාවල් වලදී කරපු පාඩම් ටික පොඩ්ඩක් ආපහු බලන්න
ගෙවන්න තියෙන හින්දා වගකීමක් වෙන්නේ නැහැ කවදාකවත්. හරි. ගෙවිය යුතු කිව්වොත්, ගෙවිය යුතු වියදම් කිව්වොත් වගකීමක්. හරි. ගෙවිය යුතු වියදම් උපචිත කියලා දැන් ඔය 11 වසරේ එහෙම දන්නවා මූල්‍ය ප්‍රකාශනයේ ඉගෙන ගන්න ඕනේ 11 වසරේ. ගෙවිය යුතු නැත්තම් උපචිත වියදම් කියන්නේ ඒක වගකීමක්. ඒක ගැන හිතන්න එපා. සාමාන්‍ය වියදමක් කියලා කියන්නේ අර සමහර අය හිතනවා ඒක මේ ඒකත් මේ ගෙවන ගාණක් හින්දා ඒක වගකීමක් කියලා. නෑ. ඒක වියදමක්. පුතේ වගකීම් වලට ඉන්නේ ණයට ගන්න ඒවා විතරයි. ඔය උපචිත වියදම් සහ බැංකු ණය ණයට ගන්න ඒවා අන් ඒවා තමයි ඉන්නේ. හරි. එතනට. එතකොට මෙතනදී එතකොට විදුලි වියදම් කියලා කියන්නේ වල කියනවනේ වියදම් ගිණුමක් කියලා. ඔව් වියදම් තමයි. වියදම් වැඩිවීම හර. වියදම් වැඩිවීම හර. එතකොට අපි ලියන්නේ මොකද්ද? විදුලි වියදම් ගිණුම හර 4000යි. මොකෙන්ද ගෙවන්නේ ඉතින්? මුදලින්ද ගෙවන්නේ? මුදල් පොත බැර 4000යි. අපි ටිකක් එහා පැත්තට කරලානේ සාමාන්‍ය බැර සටහන ලියන්නේ. විදුලි වියදම් ගිණුම හර 4000යි. මුදල් පොත බැර 4000යි. ඔක තමයි ඉන්නේ අදාළ ද්විත්ව සටහන. විදුලි වියදම හර වෙන්නේ පුතේ වියදම් වැඩිවීම හර හින්දා. මුදල් පොත බැර වෙන්නේ වත්කම් අඩුවීම වැර හින්දා. හරි. වත්කම මේ අනිත් එක තව ප්‍රශ්නයක් ගොඩක් අය අහනවා. මේ රුපියල් ඕනේ නැහැ. රුපියල් අවශ්‍ය නැහැ. රුපියල් අවශ්‍ය නැහැ. හරි. මේ සම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙලාවකටදී සාධාරණ එහෙම අහන එක. අහනවා මේ සර් දැන් විදුලි වියදම අපි ගෙවුවාන් පස්සේ වියදම අඩු වෙනවනේ. දැන් ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවනේ කියලා. නෑ. ඒක එහෙම හිතන්න එපා. අපි විදුලි වියදමක් ගෙවනවා කියලා කියන්නේ පුතේ වියදම වැඩි වෙනවා. හරි. දැන් මම ඔකට උදාහරණයක් දුන් මේ ඊයේ සෙමිනේ එකෙත් කිව්වා. ඒ කියන්නේ හිතන්න දැන් මේ දවස්වල විදුලි බිල රුපියල් 2500ක් එනවා ගෙදරට. හරි. ටෙලිෆෝන් බිල තමයි වැඩි මේ දවස්වල එක එක ඩේටා දාගෙන ඩේටා පර්චේස් කරගෙන හොඳටම බැනුම් අහලා ඉන්නේ මේ දවස්වල ගෙදර ඉඳලා නේද කට්ටිය. අපි ඉතින් රුපියල් 8000ක් විතර ඇවිල්ලා තියෙනවා ඔන්න ෆෝන් බිල. හරි. ඩේටා පර්චේස් කරලා දන්නෙත් නෑ අන්තිමට බිලේදී තමයි දන්නේ. හරි අම්මලා. හොඳයි ඔන්න 8000ක් ආවා. හරි. ඊට පස්සේ හිතන්න වතුර බිල 1000යි. දැන් මේ ඔක්කොම මේ ගෙවද්දි පුතේ මේ වියදම් වැඩි වෙනවා නේ මේ. දැන් කීයද සම්පූර්ණේ? 11500ක් මේ බිල් තුනට විතර. එන්න 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 පුතේ. අයි අම්මෝ ඊට වඩා එනවද? එහෙනම් ඉතින් ගෙදරින් තව ටික දවසකින් යන්න තමයි වෙන්නේ. හරි. හොඳයි. මේ 2000 ඔන්න ඉතින් දැන් විදුලි බිල 2500. විදුලි බිල යන්නේ නැහැ. විදුලි බිල අර ෆෝන් වල බැටරි චාර්ජ් කරන්න එච්චර යන්නේ නැහැ නේ. ඒකටත් ගොඩක් ගියා නම් ඒකටත් බැනුම් අහන්න වෙනවා. හරි. හොඳ වෙලාවට බැටරි චාර්ජ් කරන්න එච්චර යන්නේ නැහැ. හරි. 2500 8000යිද? මෙන්න 11500ක් පුතේ වියදමක් ඇවිල්ලා. දැන් එන්න එන්න වියදම් වැඩි වෙනවනේ. එන්න එන්න වියදම් වැඩි වෙනවා. හරි. ඉතින් අන්න ඒ හින්දා වියදම් වැඩිවීමක් වෙන්නේ. හරි. වියදම් වැඩිවීම හරයි. හරි හොඳයි. හරි පුතේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නේ ව්‍යාපාර අධ්‍යයනය ඔන්න පටන් ගත්තා. ප්‍රශ්න දෙකකට විතරක් පිළිතුරු සපයන්න කිව්වට අපි ප්‍රශ්න තුනටම උත්තර ලියනවා. හරි හොඳයි. අංක 1 2 1 භාණ්ඩ හුවමාරු හේවත් බාටර් ක්‍රමය ලෙස හඳුන්වන්නේ කුමක්ද? 10 වසරේ පළවෙනි පිටුවේ තියෙන ප්‍රශ්නයකට උත්තරයක්. බාටර් ක්‍රමය ලෙස හඳුන්වන්නේ මොකද්ද? කිසියම් පුද්ගලයෙක් ලියාගන්නයි ලියාගන්න මෙන්න මෙහෙම. කිසියම් පුද්ගලයෙකු සතු අතිරික්ත භාණ්ඩ කිසියම් පුද්ගලයෙකු සතු අතිරික්ත භාණ්ඩ කිසියම් පුද්ගලයෙකු සතු අතිරික්ත භාණ්ඩ තවත් පුද්ගලයෙකුගේ අතිරික්ත භාණ්ඩ සමග කිසියම් පුද්ගලයෙකු සතු අතිරික්ත භාණ්ඩ තවත් පුද්ගලයෙකු සතු අතිරික්ත භාණ්ඩ සමග හුවමාරු වීම භාණ්ඩ හුවමාරුව හෙවත් බාටර් ක්‍රමය ලෙස හඳුන්වයි. භාණ්ඩ හුවමාරුව හෙවත් බාටර් ක්‍රමය ලෙස හඳුන්වයි. බාටර් ක්‍රමය ලෙස හඳුන්වයි. කිසියම් පුද්ගලයෙකු සතු
මේ බාණ්ඩ අතිරික්ත බාණ්ඩ වැඩිපුර තියෙන ඒවා. දැන් හිතන්න මම අපි ඔය පුතේ ගොඩක්ම අතිරික්ත බාණ්ඩ හැදෙන්න පටන් ගත්තේ. හරි. අතිරික්ත බාණ්ඩ මේ ඔය බාණ්ඩයකට බාණ්ඩයක් හුවමාරු කර ගැනීමත් හරි. ඔය අතිරික්ත බාණ්ඩ හුවමාරුව පටන් ගන්නේ ඍජු නිෂ්පාදනයත් එක්ක. හරිද? මිනිස්සු මුලින්ම කරන්නේ තමන්ට අවශ්‍ය දේවල් තමන්ම හදාගන්න එකනේ. ඊට පස්සේ දිගට යද්දී තමන්ට අවශ්‍ය හැමදේම තමන්ට නිෂ්පාදනය කරන්න බැරි වුණා. එක් එක් පුද්ගලයෝ පුතේ තමන්ට පුළුවන් දේ හදන්න පටන් ගත්තා. හරි. දැන් හිතන්න මං හොඳට වී ගොවිතැන දන්න කෙනෙක් ඔන්න තව කෙනෙක් ඉන්නවා හොඳට ඇඳුම් මහන්න පුළුවන් කෙනෙක්. හරි. ඔන්න ඇඳුම් ටික මේ මම ටික ගන්නවා වී ටික වී ටිකෙන් කොටසක් එයාට දෙනවා. හරි. කෙටියෙන් කියන්න ඔන්න හොඳට අහගෙන ලියා ගන්න පුතේ. කිසියම් පුද්ගලයෙකු සතු අතිරික්ත භාණ්ඩ කිසියම් පුද්ගලයෙකු හොඳට අහගෙන ලියා ගන්න. කිසියම් පුද්ගලයෙකු සතු අතිරික්ත භාණ්ඩ තවත් පුද්ගලයෙකුගේ අතිරික්ත භාණ්ඩ සමග හුවමාරු වීම බාටර් ක්‍රමය ලෙස හඳුන්වයි. බාටර් ක්‍රමය ලෙස හඳුන්වයි. හරි. ඒකට ලකුණු දෙකයි ඈ. ඒකට ලකුණු දෙකයි. මට ඇත්තටම කලින් ප්‍රශ්නෙට ලකුණු චුට්ටක් කියන්න බැරි වුණා. හරි. ලකුණු මේ කියන්න බැරි වුණා. ලකුණු සාමාන්‍ය එන විදිය සම්බන්ධයෙන් මේ මේකෙදි පොඩ්ඩක් කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් ටිකක් වෙලාව ගියානේ. දැන් ආයි කියන්න ගියොත් පොඩ්ඩක් වෙලා යනවා. කවුරු හරි කෙනෙක් ලකුණු දාගන්න අවශ්‍ය නම් පොඩ්ඩක් ඉක්මනින් කියාගෙන යන්න. මෙතන පුතේ අවශ්‍යතාවයක් සහ උවමනාවක් ලියන්න තියෙනවානේ. අවශ්‍යතාවයේ ලියපු එකට එක ලකුණයි, උවමනාවේ ලියපු එකට තව ලකුණයි. ඒ විදිහට තමයි ඒකට ලකුණු දෙක එන්නේ. අවශ්‍යතාවයට එකයි, උවමනාවට එකයි. හරි. ලකුණු දෙක ඒ විදිහට හැදෙන්නේ. ඊට පස්සේ මෙතන ව්‍යාපාර සංවිධානයේ හරියට ලිව්වා නම් ලකුණු දෙකයි. ඒව ප්‍රශ්නයක් නැහැනේ. මොකද මේ ලකුණු දෙකේ ප්‍රශ්නනේ. ඒක කෙලින්ම දෙකයි. ඊට පස්සේ මෙම ව්‍යාපාරයේ සාර්ථක වීමට බලපෑ ශක්තියින් දෙකක්. ශක්තියින් දෙකම හරියට ලිව්වා නම් ලකුණු දෙකයි, එකක් ලිව්වා නම් එකයි. මෙතන අරමුණ අණුව සහ පරිමාණ අණුව වෙන් කරන්න තියෙනවා. අරමුණ අණුව ලකුණු එකක් හරියට ලිව්වා නම් එකයි, පරිමාණය කියන එකට හරියට ලිව්වා නම් ලකුණු එකයි. හරි. ඊළඟට මෙතන අවාසි දෙකක් ලියන්න තියෙනවා. ඉතින් දෙකම ලිව්වා නම් දෙකයි, එකක් ලිව්වා නම් එකයි. හරි. මේකට එන්නේ තනි උත්තරයක්. අර මතභේද වලින් තොරව පවත්වාගෙන යාමට එන්නේ පුතේ ලිඛිත ගිවිසුමක් මත ව්‍යාපාර කටයුතු සිදු කිරීම කියන එකට ලකුණු දෙක කෙලින්ම එන්නේ. ඊට ගිණුම් කරන සමීකරණ අගයන් සහිතව ලියන්න තියෙනවා. හරි. එතෙන්දි පොඩ්ඩක් ඔයාලා හිතන්න ඕනේ අර පුතේ සමීකරණයන් තුනක් අපි ලිව්වා. හරි. තුනම ලිව්වා නම් ලකුණු දෙකයි හරියටම. එකක් විතරක් ලියලා තියෙනවා නම් ලකුණු එකයි. හරි. තුනම ලිව්වා නම් ලකුණු දෙකයි, එකක් විතරක් ලිව්වා නම් ලකුණු එකයි. හරි. දෙකක් ලිව්වා නම් ලකුණු දාන්නත් එපා ඈ. ඒ කියන්නේ දෙකක් ලිව්වත් එකයි. තුනම ලිව්වොත් විතරයි ලකුණු දෙකම හම්බෙන්නේ. තුනම ලිව්වොත් දෙකයි, දෙකක් ලිව්වොත් එකයි, එකක් ලිව්වොත් ඒත් එකයි. ඊට පස්සේ මේකේ ජංගම නොවන වගකීම් අගයන් සහිතව ලියා දක්වන්න තියෙනවා. ඒකට ඉතින් එකයි අපිට තිබ්බේ බැංකු ණය ලක්ෂ 3යි කියන එකට. ඒකට ලකුණු දෙකයි. හරි. හිමිකම අඩු වීමට බලපාන ගනුදෙනු දෙකම ලිව්වා නම් ලකුණු දෙකයි, එකක් ලිව්වා නම් එකයි. විදුලි වියදම් වලට අදාළ දිස්ත්‍රිහන් දෙක කෙලීම ලකුණු දෙකයි. හරි. ඒව නම් පුතේ සාමාන්‍යයෙන් බාගට ලිව්වා කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි. ඒ හින්දා ඒක හරියටම ලියන්න. හරි. මෙතන ලකුණු දෙකයි. ඒක ගැටලුවක් නැහැනේ. ඒක දැන් කිව්වනේ. හරි. ඊළඟ ප්‍රශ්න දෙවෙනි එක. වර්තමාන තාක්ෂණයේ දියුණුව සමග ව්‍යාපාරිකයන් විවිධ උවමනා නිර්මාණය කරයි. ඔව් ඇත්ත. විවිධාකාර වශයෙන් නිර්මාණය කරනවානේ. දැන් හැම දෙයකටම පුතේ මොකක් හරි තියෙනවනේ ඉලෙක්ට්‍රික් අයිටම් එකක්. ඔටෝමේටඩ් මොකක් හරි තියෙනවනේ. ඉස්සර දවස්වල ඉඳලා ඔන්න රෙදි හෝදන එකට වොෂින් මැෂින් එක ආවා. හරි. පොල් මිරි කෙන එකට බ්ලෙන්ඩර් එක ආවා. හරි. එක එක දේවල් එක එක කාලෙන් කාලට හැම දෙයක්ම ලේසි කරන්න ඔක්කොම දේවල් එනවනේ. හරි. අපි බලමු වර්තමානයේ වෙළඳපොලේ දක්නට මෙවැනි භාණ්ඩ හතරකට නිදසුන් සපයන්න. මේ හොඳ ප්‍රශ්නයක්. කොමස් කියලාම නෙවෙයි කැමති උත්තරයක් දෙන්න පුළුවන් හරි දෙයක් ඈ. මොනද උදාහරණ? අ කියන්න බල වොෂින් මැෂින් එක දාන්න පුළුවන් ඈ. රෙදි ශෝධන යන්ත්‍රය. තව මොනවද? ඔව් ලැප්ටොප් එක ප්‍රශ්නයක් නෑ. රයිස් කුකර් එක හොඳයි. කමක් නෑ. අයන් එක, ටෙලිෆෝන් එක කැමති දෙයක් ලියන්න. තේමන හරි ලේසියිනේ. ගෑස් කුකර් එක, ස්මාර්ට් ෆෝන්, හරි අවන් එක, ඔව් රවුටර් එක. හරි. ඒත් හොඳයි.
හොඳයි හොඳයි හොඳ රයිද ෆ්‍රිජ් එක වතුර මෝටරේ ෆොටෝකෝපි මැෂින් එක ප්‍රින්ටර් එකනේ හීටර් එක හරි ඉතින් ඔන්න ඔය ටික තාක්ෂණයේ යමු කියන්න ඕන තරම් තියෙනවා ඔයාලා ඕක නවත්තන්නේ හිඳ ඇති ඇත්තටම තියෙනවනේ ඕන තරම්නේ ෆෑන් එක ඔව් වෙබ් කැමරාව මේ දවස්වල හරි ඊළඟට යමු පුතේ ඊළඟට යන් හරි පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න සත්‍යද අසත්‍යද යන්න දක්වන්න සෑම පුද්ගලයෙකුගේ අවශ්‍යතා පොදු වේ ඔව් ඒකට උත්තරේ මම මෙතනින්ම දෙන්නම් මෙහෙමම පුතේ ඔව් සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා පොදුයි හරි හැමෝටම කණ්ඩ බොණ්ඩ ඕනේ හැමෝටම ඇඳුම් පැනඳුම් ඕනේ නේ හරි උත්තරේ හරි විවසායක අවදානම් දරමින් නව්‍යතා සම්පාදනයේ තීරණය කරයි උත්තරේ හරි විවසායකයා කියන්නේ එහෙම කෙනෙක්ට තමයි. හරි. විවසායකයා හැම වෙලාවෙම බලන්නේ අලුත් දේවල් හදන්න. එහෙම අලුත් දේවල් හදන්න නැත්නම් ඔහු නිකම්ම නිකම් ව්‍යාපාරිකයෙක් විතරයි. අලුත් දේවල් හදමින් අලුත් දේවල් කරන පුද්ගලයාට තමයි පුතේ අපි විවසායකයා කියලා කියන්නේ. හරි. උත්තරේ හරි. අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් අවස්ථා හා තර්ජන නෑනේ අත තියෙන්නේ එළියනේ. බාහිර පරිසරය. ඒක වැරදි. අවස්ථා හා තර්ජන තියෙන්නේ බාහිර පරිසරේ. හරි. ඔන්න පළවෙනි එක හරි දෙවෙනි එකත් හරි තුන්වෙනි එක වැරදි තුන්වෙනි එක වැරදි හරි ඊළඟට පුතේ D නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද දෑ ඔව් මිනිස්සු හදපු ඒවා අපි ප්‍රාග්ධනය කියලා කියනවා ප්‍රාග්ධනය කියලා කියනවා ওই සම්බන්ධයෙන් අපි ටිකක් කතා කරපු හින්දා මම ওই පොයින්ට් එක ගොඩක් කතා කරන්නේ නැහැ හරි දැන් 10 වසරේ පළවෙනි වාරේ papers දෙක සාකච්ඡා කරද්දිත් කලින් paper එක සාකච්ඡා කරද්දිත් මෙතනදීත් ඔන්න දැන් මේ මෙතනදී හින්දා ගොඩක් කතා කරන්නේ ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිසා විසින් සකස් කරන ලද දෑ. දැන් කාට හරි මතක නැත්නම් උතනින් ඔලුවට ගන්න පුතේ. නිෂ්පාදනයේදී මිනිසා විසින් සකස් කරන ලද දෑ ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි. A හරි B හරි C වැරදි D හරි. අවසාන එක පහත සඳහන් ඇල්මැති පාර්ශවයේ අරමුණු එක බැගින් ලියන්න අරමුණු එක බැගින් ලියන්න අයිතිකරුවෝ ගනුදෙනුකරුවෝ ඇයි අයිතිකරුවෝ පුතේ ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයට තමන්ගේ ආයෝජනයේ සුරක්ෂිතතාවය සඳහා ආයෝජනයේ සුරක්ෂිතතාවයට ලාභය බලාපොරොත්තු වෙන වෙරි ගුඩ් හරි ලාභය ඉපෙීමේ අරමුණේ නැත්නම් ආයෝජනයේ සුරක්ෂිතතාවය හරහා සඳහා යදෝපු ආයෝජනයේ සුරක්ෂිතතාවයේ හොඳයි හොඳ උත්තරයක් හරි ඒ සම්බන්ධයෙන් තමයි අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ වර්ධනය හරි අනාගත දියුණුව හරියට හරි හරි ඒ අන්න ඒ දේවල් සඳහා තමයි පුතේ අයිතිකරුවෝ බලන්න එකක් ලියන්නේ කලින් එකේ කියන්න බැරුණානේ දැන් අර මේ භාණ්ඩ හතර ලිව්වා එකට අනිවාර්යෙන් හතරට ලකුණු දෙකයි හරි මේ ඒක පොඩක් කියන්න බැරුණා ආයි ලකුණු අමතකුණා හරි මෙතන භාණ්ඩ හතර ලිව්වට පුතේ ලකුණු දෙකයි. භාණ්ඩ දෙකක් ලිව්වොත් ලකුණු එකයි ඈ. එකක් ලිව්වනම් ලකුණු දෙන්න බෑ. ඇත්තටම. මොකද භාණ්ඩ හතරක් ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ හැම එකකටම භාගේ ගානේ හම්බ වෙන්නේ. හරි. මේ හතරටම ගැහුවනම් තමයි ලකුණු දෙකක් හම්බ වෙන්නේ. මේකෙන් දෙකක් හරිනම් අපි හිතමු තුනක් හරි කියලා. එකමාරයි. දෙකක් හරිනම් එකයි. එකක් හරිනම් භාගයයි. හරි. එහෙම එන්නේ. හරි. දැන් ඊට පස්සේ මේකේ එක බැගින් ලියන්න තියෙන. එතකොට එකක් ලිව්වන් පස්සේ එකක් හම්බ වෙනවා. ආයෝජනයේ සුරක්ෂිතතාවය කියලා කියන්නේ පුතේ අපි යොදවපු සල්ලි වල ගැටලුවක් නැද්ද? ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් නැතුව තියනවද? නැත්නම් ඒ සල්ලි ටිකක් නැති වෙයිද මේ කරන වැඩින්? කියන එක සම්බන්ධයි. දැන් උදාහරණයක් අපි හොඳ දැන් අපි යොදවපු මුදල් ටික කිසිම ගැටලුවක් නැතුව ඒකෙන් හොඳ ලාභයක් ලබන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හැබැයි අපි යොදවපු මුදලත් එක්ක නාස්ති වෙලා ඒකත් සම්පූර්ණයෙන් ප්‍රශ්නයක් වුණොත් මේ මුදලටත් ගැටලුවක් වුණොත් අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි ආයෝජනයේ සුරක්ෂිතතාවය ගැන හොඳට බලන්න ඕනේ. එහෙම සුරක්ෂිතතාවයක් නැති තැන් වලට ඉන්වෙස්ට් කරන්න එපා. සමහර බිස්නස් තියෙනවනේ පුතේ ඒවා ඉන්වෙස්ට් කරොත් මේ සල්ලි ටිකක් නැහැ. ආය හොයා ගන්නවත් නැහැ. ඊට පස්සේ මේ ගනුදෙනුකරුවන්ට මොකද මේ හොඳයිනේ. කියද්දි මුද්‍ර ටික ඔක්කොම ඇවිල්ලා ඉවරයි. සාධාරණ මිල ගණන් වලට බාණ්ඩ ලබා ගැනීම. සාධාරණ මිල ගණන් වලට බාණ්ඩ ලබා ගැනීම ගන්න පුළුවන් නේ ගුණත්වයෙන් භාණ්ඩ ලබා ගැනීම ඔව් හරි තමුණාද ඔය ගොඩක්ම ඇත්තටම ගනුදෙනුකරුව බලන්නේ
ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ ලබා ගැනීමට ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ ලබා ගැනීමට සහ ඒවා සාධාරණ මිලට මිලදී ගැනීමට ඔන්න ඔය කියන කරුණු වලට තමයි වෙනදුණුකරුවෝ භාණ්ඩ මිලදී ගන්නෙ. හරි. හොඳයි. ඉතින් ඒකට ලකුණු 1 1 හම් වෙනවා දෙකක්. හරි. ඉතින් හොඳයි පුතේ. දෙවෙනි ප්‍රශ්නේ දැන් එතනින් අපි එහෙම වුණොත් හොඳයි ලකුණු දාගන්න. හොඳයි ලකුණු හොඳයි 8 8යි. වෙරි ගුඩ්. හරි. මේ තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ සහ ඉතුරු ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු එහෙම වුණොත් ඊළඟ දවසේ. හරි. ඉතින් ඔයාලා දන්න යාළුවෝ හැමෝටම කියන්න මෙන්න මේ මෙහෙම දෙයක් තියෙනවා. එකතු කරගන්න හැමෝ පාඩම් කරගමු. හරි. Telegram group එකට පුතේ ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් ඔයාලගේ යාළුවන්ව. හරි. ඒකත් එක්ක මොන හරි විස්තරයක් ඕනම දෙයක් සම්බන්ධයෙන් ඕනම විස්තරයක් දැනගන්න තියෙනවා නම් පන්ති ගැන හරි මොකක් හරි දේවල් සම්බන්ධයෙන් messages කීපයක් ආපු හින්දා කියන්නේ සියලුම දේවල් ගැන දැනගන්න පුළුවන් නම් හරි මේ දැනගන්න පුළුවන් මේ number එකට message එකක් දාලා සහ අද අලුතෙන් join වුණ කවුරු හරි ඉන්නවා නම් සහ පරණ කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම feedback එකක් දෙන්න WhatsApp එකට මං හරි ආසයි ඔයාලගේ මොන ඔයාලා මොනවද මේ ගැන දකින්නේ මොනවද ඔයාලගේ තියෙන යෝජනාවල් කියන සම්බන්ධයෙන් අහන්න කැමතියි. හින්දා feedback එකක් දාන්න WhatsApp එකට. හරි. එහෙනම් අමල තාත්තලත් එක හැමදාමත් වගේ පුතේ පරිස්සමෙන් ඉන්න. ගෙදරට එලා. ඒකයි විය යුත්තේ මේ දවස්වල. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ 11 වෙනි දවසත් එක්ක එකතු වෙමු. ඊළඟ දවසේ paper එක සාකච්ඡා කරමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම good night. ජය වේවා හැමෝටම.